வசனவ வினாடியின் வினாடிய தப்பரின் தப்பரைய ரட்டபவத்தின அற்புதைய பெலிவந்தவ அப்ப கணன் தபியுத்த முகதக்கு பல தபியுத்து முகதக்காய் மே சவஸ்யாமே ஒப அபமுனக சென்னே ரடபவத்தின அற்புதையின் மேரட்ட குடகத ஹக்கிது மே கதகாவத்த வினுவன் சபமினி ஒப்பவ அபிதாம கௌரவேன் பிலிகன்னவா மே முகத்தேதீ ரட்டபத்வ திபன இரணமட்ட கிசிது பேதையாக் நொமதி வக ඔබ අප සිල් දනා දන්නා වූ කාරණාවක් ජාති ආගම් වයස් ભેද දේශපාලන පක්ෂ ભેදයකින් තොරව ලංකා වාසී 2.25 ලක්ෂයක් සියලුම ජනතාව මේ අර්බුදය නිසා පීඩා විඳින්න සෙන්නවා අර්බුදය විග්‍රහ කරන්නන් බහුලව සිටියත් අර්බුදයට විසඳුම් සොයන්නන් විරල නිසා වෙන අර්බුදයට විසඳුම සේම මේ අර්බුදයෙන් රට ගොඩගත හැකිද ඒ දේශපාලනික අර්ථාන්විත සබුද්ධික කතිකාවතටයි අපි ඔබට ආරාධනා කළේ සියල්ල සූදානම් නිසාවෙන් කල්මැරීම තවත් යුතුය නොවන නිසා සෑම තප්පරයක්ම අතිශයින් වටිනා නිසා අපි ආරාධනා කරනවා පෙරටු අසුන් වෙත ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ආදරණීය සහෝදරවරුන්ට ප්‍රථමයෙන්ම ඉදාම ගෞරවනීය ආරාධනය ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහෝදරය ඔබට පෙරටු අසුන් වෙත පැමිණෙන ලෙසට ඒ වගේම පෙරටු අසුන් වෙත ආරාධනා කරනවා ජාතික නිදහස් පෙරමුණේ ලේකම් සරත් විජේසිංහ සහෝදරය දම් සහෝදරය ඔබට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සහෝදරය ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස සහෝදරය ඔබට ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්බිල් මැතිතුමනි ඔබතුමන්ට ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබඩ සහෝදරය පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සහෝදරය ඔබට ආරාධනය පෙරටු අසොන් වෙත අප අදවසේ මේ කතිකාවත ආරම්භ කරන්නට මත්තෙන් සිහිපත් කළ යුතුමයි මේ මොහොතේදීත් අතීතයේදීත් මේ රට අර්බුදවලට සහ අභියෝගවලට මුහුණ දුන් සෑම තැනකදීම රට වෙනුවෙන් ජීවිත අත්හළවිරුවන් අපි සදා අනුස්මරණීයව සිහිපත් කරනවා මෙවන් අවිචාර දේශපාලන භාවිතාවක් පවතින මොහොතක රට දය සමය වෙනුවෙන් තම ජීවිත අත්හල සියලුම විරුවන් සිහිපත් කරමින් නැගී සිටමු සෑම දෙනා උනස්නෙන් නිහඬවන්නට විනාඩියක් ස්තුතිය ඔබට තාඩු වූ දේශපාලන භාවිතාවක් අවිචාර වූ දේශපාලන භාවිතාවක් උද්දච්ච වූ දේශපාලන භාවිතාවක් එනිසා පීඩනය සතර අතගලා යමින් තිබෙනවා මේ පීඩනය සහිතව මිනිසුන් කෑමොර දෙද්දී ඒ කෑමොර දී නැසන වග සිටින පාලකයන්ට අප ආමන්ත්‍රණය කළ යුතුමයි විසඳුම සොයා යුතුමයි තවදුරටත් විසඳුම සොයා නොගොසෙන අර්බුදය විග්‍රහ කිරීමෙන් පළක් නොවන නිසා රට ගොඩගත හැකිද මේ අර්බුදය තුළින් එය සොයා යන්නටයි මෙලෙස සූදානම් වෙන්නේ ප්‍රථමයෙන්ම සප මිනිස් යෝජනා පිළිගන්නට සහ දවසේ අරමුණ පැහැදිලි කරන්නට අපි ආරාධනා කරනවා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්බිල් සහෝදරය ඔබට ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආදරණීය විමල් වීරවංශ මැතිතුමනි ඒ වගේම අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් සරත් සහෝදරය ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උද්දික ප්‍රේමරත්න මැතිතුමනි නිමල් පීතිස්ස මැතිතුමනි ගාමිණී වලේබොඩ මැතිතුමනි එවගේ මේ අවස්ථාවට සහභාගි වෙන ජාතික ව්‍යාපාරයේ ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමනි නීතිඥ කල්යානන්ද තිරානගම මැතිතුමනි එවගේම අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම සංවාදකවයේ ගෙවිඳු කුමාරතුංග මැතිතුමා ඇතුළු අපේ ආදරණීය සහෝදරියන් සහෝදරවරුන්
සියල් දෙනාගේම අවසරයි. විශේෂයෙන්ම රටේ වර්තමාන අවිනිශ්චිත වාතාවරණයත් එක්ක අද දිනේ පාසල්වල ගත්තාම පැමිණීම 40%ක් විතර. රජයේ කාර්යාලවලත් පැමිණීම විශාල වශයෙන් අඩුයි. ඒ වගේම මාර්ගවල ගත්තත් වාහන දහවනේ ඉතාම සීමා සහිත වෙලා තිබෙනවා. සම්පූර්ණ ජන ජීවිතේම අඩාල තත්යකටපත් වෙලා තිබෙනවා. හැම කෙනෙක්ම මොකක් වෙයිද කියන අවිනිශ්චිතභාවයෙන් පිරිලා මනසින් පිරිලා ඒ අවිනිශ්චිතභාවය රජ කරන සිත ඇතුලේ ඊළඟ මොහොතේ කුමක් සිද්ධ වෙයිද කියලා කල්පනා කරමින් ඉන්න මොහොතක තමයි අද අපි මේ සම්මන්ත්‍රණයේ සූදානම් කළේ. මොකද හැමදාමත් ජාතික නිදහස් පෙරමුණ කුමන දුෂ්කර තත්ත්වයේ යටතේ වුණත් කුමන අමාරු තත්ත්වයේ යටතේ වුණත් මේ රටට මග කියන භූමිකාව අපි අත්හැරියේ නැහැ. ඉතිහාසයේ පටන් අපි අපේ ප්‍රධාන මුඛ්‍ය අපේ ප්‍රධානතම කාර්යා බවට පත් කරගත්තේ මෙරට නිවැරදි දිශානතියක් කරා රැගෙන යා යුතුයි. සෑම අර්බුදයක්ම සතුරාට අවශ්‍ය ආකාරයේ කළමනාකරණය කරනවා වෙනුවට ඒ අර්බුදය මේ රටටත් ජනතාවටත් ජන සමාජයටත් වාසිදායක ආකාරයෙන් කළමනාකරණය කරන්න මෙහෙවන්නේ කෙසේද කියන අභියෝගය පෙන්වා දීම සහ ඒ අභියෝගයට මුහුණ දීම තමයි අපි අපේ කාර්යභාර විදිහට හඳුනාගත්තේ. එනිසා මෙවන් දුෂ්කර තත්ත්වෙකදී ජාතික නිදහස් ප්‍රමුණ කල්පනා කළා මේ රටට අපේ කතාව අපි කියන්න ඕනේ කියලා. ඒ අර්ථයෙන් තමයි මේ සම්මන්ත්‍රණය අද අපි සංවිධානය කළේ. තමුන්නාන්සේලා දන්නවා ජාතික නිදහස් ප්‍රමුණ කියන දේශපාලන පක්ෂය අපි ආරම්භ කරන්නේ 2008 මැයි මාසයේදී. ඒ මොහොත වෙන විට ශ්‍රී ලංකාව දරුණු යුදමය තත්ත්වයක් ඇතුළේ තමයි තිබුණේ. අපි කලින් නියෝජනය කරපු දේශපාලන ව්‍යාපාරයේ ජනතා විමුක්ති පෙරමුණ ඒ යුද්ධයේ සඳහා අවශ්‍ය මතවාදීමේ මෙහෙවීම විමල් සහෝදරය ඇතුළු එවකට ඒ දේශපාලන පක්ෂය ක්‍රියාත්මක කළත් අවසානයේදී ඒ තමන්ගේ වගකීම අත්හැරලා ඉවත් වෙද්දී අපි එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙලා ජාතික නිදහස් පෙරමුණ ගොඩනැගුවා. එහිදී අපි කල්පනා කරපු දේ තමයි රට දරුණු යුදමය තත්ත්වයක් ඇතිවීමින් තිබෙනවා. වේලුපිල්ලේ ප්‍රභාකරන්ව යුද්ධයෙන් පරාජයට පත් කරන්න බැරි වටපිටාවක් ඇතුලේ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි සෙල්ලමක් දාලා පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුව වට්ටලා ඒ යුද්ධය යන්න බැරි වෙන තත්ත්වයකට ඇති කරමුයි කියලා සැලැස්මක් දියත් වුණා. අපි ඒ සැලැස්ම එදා දුර දැකලා පරාජයට පත් කරන්න අපට හැකියාව ලැබුණා. ඊට පස්සේ අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ අපි කවුරු බලාපොරොත්තු වුණා මේ රට හරි නිවැරදි මාර්ගයකට යාවි කියලා. ඒ අනුව ජාතික නිදහස් ප්‍රමුණේ සඳහා අවශ්‍ය දැවැන්ත මැදිහත් වීමක් සිද්ධ කළා. එහිදී සිදුවේ හැකිව තිබුණු සමහර අවාසිදායක සිදුවීම් අපි දන්නවා. එක්කා ගිවිසුම, සීපා ගිවිසුම, 13 ප්ලස් වගේ යන්න ගිය මාවතෙන් මේ රට ආපස්සට හරවන්න ජාතික නිදහස් ප්‍රමුණ අපට මේ රටේ ජනතාවත් එක්ක හැකියාව ලැබුණා. ඉන්පසු අපි ආණ්ඩුවේ සිදුවුණු බරපතල දේශපාලන සහ ආර්ථික අඩුපාඩුකම් පෙන්වා දෙමින් ඒ ගමනේ අඩුපාඩුකම් පෙන්වා දෙමින් ඒ ගමන නිවැරදි විය යුතුයි කියලා යෝජනා 12ක් ඉදිරිපත් කළා. ආණ්ඩුව ඇතුලේ ඉඳන්ම මේ වාමවාදී ජාතිකවාදී බලවේගයත් මේ රටේ ජනතාවත් ආණ්ඩුවත් ආරක්ෂා විය යුතුයි කියලා යෝජනාවක් ඉදිරිපත් කළා. හැබැයි අවාසනාවකට ඒවට ඇහුම්කන් දීම ප්‍රමාද වුණා. ඒක විසින් 2015 මේ රටට හතුරු බලවේගයට තමන්ගේ ඒ හතුරු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරලා පාලන බලයේ වෙනසක් සිදු කිරීමට හැකියාව ලැබුණා. ඒ පාලන බලයේ සිදු කරද්දී ඒ වාසිදායක පැත්තට හැමෝම යද්දී උඩුගම් බලා පීනන දේශපාලනයක් ජාතික නිදහස් ප්‍රමුණ අපි කල්පනා කළා. මේ රටට ඒ පාරේ ගියොත් මේ රට වැටෙන විනාශය, ඒ පාරේ ගියොත් මේ රටට අත්වන ඉරණම හරියට තේරුම් අරගෙන
Even what a never the Marga Mokadakinaga Vimal Saudre Atulape Pakshe Merateda Cuba Penala Duna Eka Jayagrahane Kirima Venuin Apime Jatika Sangvidhana Saha Merate Mahajanaya Samaga Apakapa Yume Vedakala E Anuma Didas Pahalave Janavari Atta Paradila Janavari Navenida Pratipala Nikutedi Janavari Dahavenidama Vimal Saudreya පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළා අපි රටක් විදියට ඊළඟට ගත යුතු මග මොකක්ද කියන එක. ඒ මගේ අපි ගමන් කළා. ඒ ගමන් කිරීම ඇතුලේ අපට මේ රටට කරන්න පුළුවන් හානිකර ක්‍රියාදාමයන් විශාල ප්‍රමාණයක් නවත්ත ගන්න පුළුවන් වුණා. නව ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේකට උරුමිත්ත නාඩු ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්කරන්න හදපු වෑයම පරාජයට පත් කරගන්න හැදුවා. ආර්ථික කරගන්න ගිය විනාශකාරී සිදුවීම් පරාජයට පත් කරන්න පුළුවන් වුණා. ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා යන්න තිබුණු දුර යම් ප්‍රමාණයකින් සීමා කරන්න ඒකට අවශ්‍ය ජනතා විරෝධය ගොඩනගන්න හැකියාව ලැබුණා. දේශපාලන දඩේම රණවිරු දඩේම පරාජයට පත් කරලා ඒ ආණ්ඩුවේ දේශද්‍රෝහී ක්‍රියාවන් පරාජයට පත් කළ නව පාලනයක් ගොඩවීමත් නව ජනාධිපතිවරයෙක් බිහි කිරීම සඳහා ජාතිවාදී අන්තවාදී බෙදුම්වාදීන්ගෙන් තොර ජනවරමක් නිර්මාණය කිරීම දක්වා වූ ගමනක් අපට එන්න පුළුවන්කම ලැබුණා. එනිසා ඒ ඉතිහාසය ඇතුලේ හැම මොහොතකම මේ රට ගැන හිතලා මේ රටේ ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන හිතලා හැම කෙනෙක්ම තමන්ගේ නහයෙන් පහළ බලද්දී ඊට එහා අඟලක් දෙකක් වැඩිපුර බලලා ඉදිරිය හරියට බලලා මේ රට ගැන තීරණය කරපු දේශපාලන පක්ෂයක් තමයි අපි ජාතික නිදහස් පෙරමුණ. එනිසා මේ අපි කල්පනා කළා මේ ආණ්ඩුව ඇතුළෙත් මේ ඇති වෙන්න පුළුවන් අර්බුදයේ ස්වභාවය. ඒ අර්බුදයේ ස්වභාවය හරියට කල්පනා කළා. ඒ අර්බුදයේ එන්න පුළුවන් විදිය කල්පනා කළා. ඒකට අවශ්‍ය ගත යුතු ක්‍රියාමාර්ග විමල් සහෝදරයා කැබිනට් මණ්ඩලයේ තුලත් ඉන් පිටතත් යෝජනා කළා. අවාසනාවට බීරියාලින්ට වීණා වයනා වගේ මේ ආණ්ඩුවේ කැහුම්කන් දෙන්න සූදානම් වුණේ නැහැ. ඒ ප්‍රතිඵලයක් විදියට අද ආණ්ඩුව පමණක් නෙවෙයි දේශපාලන තන්ත්‍රය පමණක් නෙවෙයි මුළු මහත් සමාජයම දැවැන්ත අර්බුදකාරී තත්වයකට ඇවිල්ලා තිබෙනවා. එතකොට මේ අර්බුදය රටට හතුරු ව්‍යාපාරයන් තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් මේ අර්බුදය කළමනාකරණය කරන්න උත්සාහ කරනවා. ජාතික නිදහස් පෙරමුණ හැමදාමත් මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරපු දේශපාලන ව්‍යාපාරය අපේ වගකීම තමයි මේ අර්බුදය ජනතාවගේ හිතකාමී ක්‍රමවේදයකට මේ අර්බුදය විසඳන ක්‍රමවේදයකට ඇදගෙන යාම. ඉතින් ඒ වෙනුවෙන් අපි ප්‍රශස්ත භූමිකාවක් විමල් සහෝදරයා ඇතුළු ජාතික නිදහස් පෙරමුණ සහ ජාතික සංවිධාන ඒ වගේම වාමවාදී ජාතිකවාදී ජාතික බලවේගات ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ අනුව අපිට මේ අර්බුදය වඩා හොඳින් විසඳා ගන්න පුළුවන් මට්ටමකට අද නිර්මාණය වෙලා තිබෙනවා. හතුරන්ඩ වාසිදායක නොවන ආකාරයෙන් මේ අර්බුදය කළමනාකරණය කරන්න හැකියාවක් ලැබිලා තිබෙනවා. ඔබ දන්නවා අපි කවුරුත් රට පුරාම අද ඇති වෙලා තිබෙන අරගල උද්ඝෝෂණ ඒ සියල්ල ඇස්සේ ගෝල් ෆේස් පිටියත් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝම බෞද්ධ සංස්කෘතියටත් රටේ ඒකීය භාවයටත් ප්‍රහාර එල්ල කරගෙන තියෙද්දි සමහර කණ්ඩායම් හැමෝම නෙවෙයි එතන තින්න සමහර කණ්ඩායම් හැබැයි එතනින් අපට ඇහෙන්නේ නැහැ අර මද්රසාවල අහිංසක මුස්ලිම් දරුවන්ව ඒ ළමා කාලය විනාශ කිරීම නවතුණු කියලා සටන් පාඩයක් අපට ඇහෙන්නේ නැහැ. එහෙම නැත්නම් කාෆිර්වරු මරා දමනු කියලා ඒ පෙළ පොත්වල තිබ්බ දේවල් ඉවත් කරනු කියලා සටන් පාඩ අපිට ඇහෙන්නේ නැහැ. ඒ වෙනුවට බුරියානි කකා සමහර අය වෙනත් ක්‍රියාමාර්ගවල නියැලී ඉන්නවා. එතන බහුතරයක් දෙනා සත්භාවයෙන් හිටියට ඒ සත්භාවය තමන්ගේ දේශපාලන වැරදි රටට හතුරු දේශපාලන උමනාවන් වලට යොදා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ අර්බුදය රටට වාසිදායක ආයුරින් නිමා කරන්න ශක්තියක් ජාතික නිදහස් පෙරමුණ සතුව තියෙනවායි කියලා අපි තමුන්නාන්සලට පැහැදිලිවම කියනවා. ඒ නිසා රටට මග කියන්න ජාතික නිදහස් පෙරමුණ ඇතුළු මේ දේශපාලන බලවේගවලට අවශ්‍ය ශක්තිය දැක්ම තිබෙන බව ප්‍රකාශ කරමින් අද මේ සම්මන්ත්‍රණයේදී තමුන්නාන්සලව දැනුවත් කිරීම සඳහා
memastikan pemini jati guni dahasa pramune naik hitapu amatya kolam distrik parlemen tu menteri bimal wirawan semet tu mawa tamu gawuru mempiliganwa evake mape paksi pedaan lekam tu mawa evake manuradpura distrik parlemen tu menteri ubdika premrat semet tu man evake manuarli distrik parlemen tu menteri nimal peti semet tu man evake ratnapura distrik parlemen tu menteri gamini walebud semet tu man acara guna dahasa amarasekar semet tu man Nitinya kalangan itu ranagam metuman, evagem apa saudara parlemen tu menteri Gevindu Kumar tu metuman, etulu metamunan sel silu de nama, ita ama gawuruin piligarimin, mage piligarimin kata wasan kerno, bohme studi. Studi cakapkan itu harus perempuan yang percaya kelakam Muhammad Musabil saudara ya, obatnya. Mereka anak-anak aragalia keluarga, obatnya nevut saksi-sakhan terbebas, awasnya nova-nova mahasiswa-sakarnya wa, jadi itu awasnya orang yang mahukah tiswasrakah yudde padanma, awasi saya mahukah kama, nevaradi tindu tirne ganatah, jadi kani dahas peramuna, dewarak nositu wagatam, meseludna saksi-karuan, edan. Wamwadi, jatikawadi, artasara deshpalna, akhyanya tulah, niwradi tindu tirne agatisa, rata veten netagiya, rata patwen netagiya, boho anesi prati pala bolin beraga neta, jatikan nidhas peronata, obat samagha kya bola buna, adat e aragaleta nevut muhun denamin tibera mohotag, e aragaleta pana pawana mohotag. E anavarat aragleta mudahnya, atarai wenda sem apa kalin awadiu wag apa wiswas karanawa. Me antue palakinta kalantre atisse sihat kalakarana, on amataka kalanisa, adame arbudaya arajikatya kara gaman karanata me mohotedi katyutu arambela. Evani mohotak rata Goda kata hakida, me arubu deh na pata goda kata hakida, me pilih mata bayi, me katika wata. Abi arat na kerawa, jadi kan ida has perempuane naik, hidup karman tamatya, bimal virwansa sahodaraya, pahadan na, rata me arubu deh goda kata haki, maga pilih mata bayi. Me asta wate, sahabagi visiti na. Jati kanidas perempuane percahar kelakam parlimen tu menteri Muhammad Musabil Mettumani. Ibagi maupun silum sahodra parlimen tu menteri beruni, paksi perdana lekam beraya tulu paksi sahodra sahodri ini. Ibagi maupun awastha ur sahabagi visitida yutuka mas samwad kabe parlimen tu menteri Gevindu Kumar Tung Mettumani. Api udak garukaran adre karan api jati kbiya pari perdana Purugami praknya bicara acara gunudah samar sekarang metumani, evagi manitijnya kalian anda tirana gam metuman netulu, meyawastha wate sahabagi visitina siluma sahodra sahodri ini du darwani demapi ini obesilu dinaagi nausrai. Tamunan selapik awurut, rati sama samaj strekam. सहम समाज तरातीरमकम सिरु दिनागे मुहि अदपाव दिन प्रदान वचने तमाय अर्बुदे किएने क अर्बुदे किएन वचने एट संवेदी नोबिच्चाय अर्बुदे किएन वचने एट इतराम सैलकी लक्षण दक्को पोय पावा अदम मुनान्ने अद कताकरान्ने किसियाम अर्बुदे आकेन सबारु किएनो में अर्बुदे विदेश विनिमय हिंग का काम विषय ऐतिहासिक अर्बुद्यक किया ला। तब समारु किएनुआ में के इट वड़ा पलाल आर्थिक अर्बुद्यक किया ला। तब ताए किएनुआ में के इट वड़ा पलाल समाज आर्थिक देशपालन अर्बुद्यक किया ला। तब आयो कत टिका दिग्गज सल किएनुआ समाज आर्थिक देशपालन संस्कृति का अर्बुद्यक दक्का Indra mila diikan ngi ame Indra neti bina kote, poli me inna bina kote, ana ini katanya bahan deh hingga bina kote, gas mila diikan ngi ame gas neti bina kote, vituliya kapena kote, meyadi wasihin vivida kriya karya kam usse,
අපට ඇඟට පතට දැනෙනවා ආර්ථිකය දැඩි සත්කාරයකට ඇතුළු කරමින් තිබෙනවායි කියලා. තාම මේ දැනෙන්න පටන් ගත්ත විතරයි. තව දැනටත් කියනවා කඩදාසි නෑ කියලා. ඉදිරිදී සමහර විට කියයි ඔය ෆුඩ් සිටි වල ගොඩාක් බඩු හිඟයි කියලා. ඉදිරිදී තමයි තවත් මේකේ මේ බලපෑමේ ඉතා තීව්‍ර වෙලා දැනෙන්න නියමිතෝ තියෙන්නේ. දැන් අපි ඉන්ධන නැවක් එනකොට ඒක විශාල ප්‍රවෘත්තියක් බවට පත් කරගත්තු රටක්. සාමාන්‍ය මහමුදේ තියෙනවා ගෑස් නැව් දෙක තුනක් ඉන්ධන නැව් දෙක තුනක් ගොඩ බහන්න විදියක් නැතුව ණයවර ලිපි නිකුත් කරන්න බැරුව. ඒ මුදල් ගෙවන්න විදියක් නැතුව. අද අලුත් බල ශක්ති විදුලි බල හා බල ශක්තිය අමතුමා ඉතාම ආඩම්බරෙන් කිව්වා අපි එක නැවක් අද ගත්තා තව නැවක් හෙට එනවා. ඒ වගේම ගෑස් නැව් දෙකකුත් අපි මේ මුදල් ගෙවලා ලබා ගත්තා කියලා. එක කාලෙක ඌව ගන්නවද නැද්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. නැව් ආවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒව ප්‍රවෘත්ති නෙවෙයි. ඒතොර අර්බුදයේ විසින් මේව ප්‍රවෘත්ති බවට පත් කරලා තියෙනවා. අර්බුදයේ විසින් මීට පෙර නොදකපු දේවල් ප්‍රවෘත්ති බවට නිර්මාණය වෙමින් තියෙනවා. ඒ නිසා අපි කාටවත් පිළිගන්න වෙනවා බරපතලකමේ ප්‍රමාණය කිනිකා කොයිතරම් අඩු වැඩි වශයෙන් හඳුනාගත්තත් අර්බුදයක් අපි ඉස්සරහ පිට තියෙනවා. ඒ අර්බුදේ අපි හඳුනාගන්නේ කොහොමද? මේක විදේශ විනිමය අර්බුදයක්. එහෙම තමයි එළියට පේන්නේ. ඒ කියන්නේ ඉන්ධන මිලදී ගන්න ඕන ඩොලර නැහැ. ගෑස් මිලදී ගන්න ඕන විදේශ විනිමය නැහැ. කිරිපිටි මිලදී ගන්න ඕන කරන විදේශ විනිමය නැහැ. කඩදාසි මිලදී ගන්න ඕන කරන විදේශ විනිමය නැහැ. විදේශ විනිමය අර්බුදයක්. එතකොට විදේශ විනිමය අර්බුදය ඇති වෙන්නේ කොහොමද? දැන් මීට කලින් නිදහසෙන් පස්සේ ඉතිහාසයේ මම දන්නේ මීට පෙර සමහර කාලවල නම් තිබුණා රටේ විදේශ විනිමය ලැබෙන ප්‍රමාණයට සාපේක්ෂව තමයි අපි වියදම් කරන්නේ. එතකොට ගොඩක් හිඟ දේවල් තිබ්බා. ඒ නිසා සමහර පෝලින් තිබ්බා. බඩු හිඟයන් තිබ්බා. හැබැයි විදේශ විනිමය ණයට අරන් තමන්ගේ රටේ මහජනයාට කන්න බොන දෙන්න ගියේ නැහැ. රට ඇතුලේ තියෙන හැකියාවට අනුව ජීවත් වෙන්න පටන් ගත්තා. 1977න් පස්සේ අපි එහෙම නෙවෙයි. අපේ ජීවන රටා වෙනස් වුණා. ඒ ගැන අපි කතා කරන එක පස්සකින් තියලා පැත්තකින් තියලා දැන් මේ විදේශ විනිමය අර්බුදය එන්නේ කොහොමද? විදේශ විනිමය අර්බුදය එන්නේ කොහොමද කියලා ඇහුවම සමහරලාට ආණ්ඩුවේ උදවිය කියන්නේ සහරාන්ගේ ප්‍රහාරය නිසා, කොරෝනා වසංගතය නිසා, ඒ වගේම යුක්‍රේන යුද්ධය නිසා. දැන් සහරාන්ගේ ප්‍රහාරය නිසා නම් දැන් ඒකේ බලපෑම ආර්ථිකයට තියෙන බලපෑම දැන් ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. එhmenනම් ඒක හවුලක් නෑ හරියන්න ඕන. කොරෝනා බලපෑම නිසා නම් එහෙනම් කොරෝනා බලපෑමත් දැන් සෑහෙන දුරට අඩු වෙලා තියෙන්නේ. ඊයේ පෙරදා සෞඛ්‍ය අමාත්‍යතුමා කෝවා දැන් මුණු වහන්න ඕනේ නෑ කියලා දැන් මම දන්නේ ආයි කියලා තියෙනවා වහන්න ඕනේ කියලා. මොනවා වුණත් දැන් මේ බලපෑම අඩුයි. අඩුයි හෝ නෑ. යුක්‍රේන යුද්ධ නිසා නම් මම දන්නේ යුක්‍රේන යුද්ධ බලපානවා ඒ පකිස්තානෙ. දැන් පකිස්තානේ විශාල බල ශක්ති හිඟයක් තියෙනවා. විදුලි බලය කපනවා. හේතුව ඒගොල්ලන්ට නම් හොඳටම කීත හැකි. මොකද ඒගොල්ලෝ තෙල් ගෑස් ඔක්කොම ගත්තා යුක්‍රේනෙන් හින්දා. අපි හැබැයි ওই දේවල් ගොඩක් යුක්‍රේනෙන් මිලදී ගත්ත අඩුයි. අපිට ගොඩක් වෙලාවට තිබුණේ යුක්‍රේන සංචාරකයෝ ටිකක් ලංකාවට එනවා. අන්න ඒ ටික තමයි අපිට නැති වෙන ඕන නැති වෙන්නේ. දැන් හරි මේ තුන හරි ගියාම දැන් මේක හරි දෙනවද? දැන් විදේශ විනිමය අර්බුදයට හේතුව මේ තුන නම් මේ ප්‍රසාදක තුන අකර්මණ්‍ය වුණා. අපිට විදේශ විනිමය උනන්න පටන් ගන්නවද? අපිට ඔක්කොම අවශ්‍ය කරන මුළු විදේශ විනිමය පිරිවැය හොයාගන්න පුළුවන් වෙනවද? ඔය තුන අකර්මණ්‍ය වුණාම වෙන්නේ සංචාරක ව්‍යාපාරයේ තරමක් ප්‍රබෝධමත්ව ඉදිරියට වැඩෙනවා. අනිකුත් අංශත් ඒහා සමගාමීව යම් කිසි දුරකට වැඩෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි මුහුණ දීලා ඉන්න සමස්ත විදේශ විනිමය අර්බුදයට ඒකෙන් ඒ සාධක තුන ඉවත් වීමෙන් පමණක් උත්තර හම්බෙනවායි කියලා. සමහරු බලනවා මේ ප්‍රශ්නේ අන්න එතෙන්ට පටු කරන්න. මේ ප්‍රශ්නේ තියෙන බැරෑරුම්කම දකින්න එක වළක්වන්න. දැන් ප්‍රශ්නේ එච්චර සරල කරලා
ගත්තම තමයි IMF ගියාම වැඩේ ගොඩ කියලා කියන්නේ. ප්‍රශ්නේ එච්චර පටු කරලා ගත්තම තමයි මුල්‍යාර මුදල වන්දනා කරාම ප්‍රශ්නේ ඉවරයි කියලා හිතෙන්නේ. දැන් කල්පනා කරලා බලන්න. දැන් මේ සාධක නාව නම් මේ අර්බුදේ ඉන්නේ නැද්ද? සහාරාන්ගේ ප්‍රහාරේ නාව නම් කොවිඩ් නාව නම් යුක්‍රේන් යුද්ධය ඇති උනේ නැත්තම් ඒත් අපි ඉස්සරහ අපිට මේ අර්බුදේ ඉන්නේ නැද්ද? අර්බුදේ තරමක් ප්‍රමාද වී හෝ එනවා මුණ ගැහෙනවා අර්බුදේ මුණ ගැහෙනක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ මුණ දීමට નિયමිතව තිබිච්ච අර්බුදයක් අර කියන සාධක විසින් ප්‍රමාද වී මුණ දීමට નિયමිතව තිබූ අර්බුදය ඉක්මනින් මුණ දෙන්නට සිදු වුණා. අපි කොහොමද කියන්නේ ඒක ප්‍රමාද වෙලා හරියනවාමයි කියලා. තමුණුවන්සල දන්නවා සරලව කිව්වොත් 977 න් පස්සේ අපේ ආර්ථික මොඩලේ වෙනස් වුණා. ඒකට අපි කිව්වා විවෘත නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය කියලා. ඒ විවෘත නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ විසින් විශාල ණය ප්‍රාග්ධනයක් රට ඇතුළට පොම්ප කරා. පාරවල් හදන්න මුලින්ම මහවැලි සංවර්ධන ව්‍යාපාරය අවුරුදු 5කින් ඉවර කරන්න ඔය ඔය විදිහේ එක එක ඒවාට විවිධ අවශ්‍යතාවන් වලට යටිදල පහසුකම් සංවර්ධනයේ පමණක් නෙවෙයි සමහර විට රජයේ සේවකයාගේ පඩිය ගෙවා ගන්න රජයේ මූලික වියදම් වලට ගමේ බෝක්කුවක් හැදුණ නම් ඒ හැදුණත් බොහෝ වෙලාවට ගත්තු ණය යෝජනා ක්‍රමයකින් ගමට විදුලිය ආව නම් බොහෝ වෙලාවට ඒ උනේ ණය යෝජනා ක්‍රමයකින් දැන් අපි කියනවා ලංකාව විදුලි බලය අතින් 100ට මෙච්චරක් 90 ගණක් සන්තුෂ්ටයි කියලා 99ක් 100ක් ඒ සෑම විදුලි රැහන් කලුණ කුරුණක්ම රැහනක්ම ඒ ඔක්කොම එන්නේ ණය ප්‍රාග්ධනයත් එක්ක එක්ක ADB ණය කියයි නැත්නම් ABD ණය කියයි මොකක් හරි ණය අපි යුද්ධ කරෙත් ණයට සල්ලි අරන් ඩොලර් බිලියන් 200ක් මුළු යුද්ධෙටම පුච්චලා තියෙනවා ඒකලෙත් ණයට අරන් රටේ ඒකීය භාවය රැකෙත් ණයට අරන් මේ ණයට අරන් මේ ණය එනවා මේ ණය වලින් එක එක දේවල් කරනවා ඒ සල්ලි වලින් කොටසක් සමාජයට එනවා සමාජයේ ඊට පස්සේ මධ්‍යම පන්තිය පුළුල් වෙනවා මධ්‍යම පන්තිය පුළුල් වෙනකොට සිතුම් පැතුම් වෙනස් වෙනවා පරිපෝෂණ රටාව වෙනස් වෙනවා ජාත්‍යන්තර පාසල් කියලා ජාතියක් එනවා ඒවැ දරුවෝ ගන්නන්න යනවා ඉගෙන ගන්න යනවා ඒවට වෙනම ගුරු උරු ප්‍රජාවක් එනවා මේ ප්‍රාග්ධනිය මෙහෙම ආවම මධ්‍යම පන්තිය හැදෙනකොට ගමේ පාසල හරි නැති වෙනවා ඊට පස්සෙ හොඳ පාසලකට දරුවෝ යවන්න ඕන වෙනවා එතකොට ඒ දරුවට තව තව විවිධම් වැඩි වෙනවා ඊට පස්සේ ටියුෂන් යන්න ඕන වෙනවා ගෙදරට ගෙනල්ලා ඉගෙන ගන්නවත් බැරි නම් ගිහිල්ලා ඉගෙන ගන්න වෙනවා තරඟකාරීත්වය වැඩි වෙනවා මේ ඔක්කොම මුළු ජීවන රටාවම සැලකිය යුතු පරිමාණයකින් වෙනස් වෙන්න පටන් ගන්නවා එතකොට කියනවා ඔන්න දැන් Y generation එක කියලා කියනවා ඒ කියන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන්න පටන් අරන් ගත්තු පරම්පරාව ඒ ජෙනරේෂන් එක අර ගෝලීයකරණය කියලා අපි කියන දැන් අපි ගත්තොත් Y ජෙනරේෂන් එකද X ජෙනරේෂන් එකද Z ජෙනරේෂන් එකද මන් දන්නේ කොයි හරි ජෙනරේෂන් එක බැලුවොත් ඒගොල්ලෝගේ හෙයා ස්ටයිල් ලන්ඩනයේ හරි නිව්යෝක් හරි ඉන්න ළමයේගේ හෙයා ස්ටයිල් එකයි සමානයි ඒගොල්ලෝගේ ඇඳු අඳින පළඳින විදිය සහ ඒගොල්ලෝ හිතන මතන විදිය එකිනෙක ඒ ගොඩක් දුරට 100ක් නොවන සමහර දේවල් ගැන සමානයි දැන් අපි අපේ ඉදිරිපිට ඉන්නේ මේ දුරගතනෙන් ගේම් ගහලා ඒ ගේම් එක ගහන එක නැවතුත් අම්ම ඒක හින්දා සියදිවි නසා ගන්න දරුවෝ ඉන්නවා ඔය මොන ජෙනරේෂන් එකේද මන් දන්නේ X ද Y ද Z ද කියලා එහෙම ඉන්නවා එතකොට දැන් මේ ප්‍රාග්ධනය එනවා ප්‍රාග්ධනය ඒ ණය ප්‍රාග්ධනය එනවා ඒකෙන් කොටසක් සමාජයට එනවා ඒකෙන් කොටසක් හොරා කනවා ඔය ඔක්කොම වෙනවා හොරා කාපු එකිනු කොටසක් සමාජයට එනවා ඒනකෝ ඒකෙන් මධ්‍යම පන්තිය පුරුල් වෙනවා මධ්‍යම පන්තිය පුරුල් වෙනකොට ඇවිදින mantiru ඕන වෙනවා ඇවිදින mantiru හදන්න ණය ඕන වෙනවා ඔහොම ඔහොම මේ චක්‍රය එනවා දැන් යකා උස්සගෙන ඉවරයි අත්ත කතාව ගත්තොත් මධ්‍යම පන්තියේ එක්තරා දුරකට යකෙක් මම මේ කියන එක පටවර්තේ තීරුම් ගන්න එපා ඒ කියන්නේ අර සාමාන්‍ය පන්තිය වගේ නෙවෙයි සාමාන්‍ය පන්තිය නලවන විදිහට නලවන්න බෑ අර පුරුදු වෙච්ච ජීවන රටාව දෙන්නම වෙනවා නොදුන්නත් මරන් ගන්න එනවා දැන් මේ අර්බුදයේ විසින් ඒ ඉහළ සහ මැද පන්තිය ඒ වගේම ඊටත් උඩ පන්තිය නම් මෙරටකට
tamangge private jet ekin gillari shape eke idi uda saha pahala medapantiyat ita pahala samaja stharat siyalle jeevana pavatma arbudeyen arbudeyata pat karala thiyena salli thiyena kenada giyada ganna badu ne tel ne polime inda vela thiyena dan eka ne oy madhyam panthiye kotasne wedipura oy gaalu mudure viruddhave inne man dakka eka taruniyak ellagena inna board ekak light kapanne epa yakku mata minihagen gedara beerila inna widiyak ne kiyala anna prashna ඒ මධ්‍යම පන්තියේ ඒ ප්‍රශ්න අපි hina වුණාට දැන් ඒ කියන්නේ ඒ ඒ එයාට ඊට වඩා ප්‍රශ්න ඊට කලින් මුණ ගැහිලා නැහැ දැන් එයාට ජීවිතේ මුණ ගැහිච්ච ලොකුම ප්‍රශ්නේ ලයිට් කපනවා මේ දැන් මට හරි කරදරේ ගෙදර මිනිස්සයාගේ දැන් අපි කවදාක නොදකපු විදිය අමුතු සටන් පාඩ තියෙනවනේ මධ්‍යම පන්තික තරුණ දරුවන්ගේ අතේ මම මේ අයට විවේචනයක් කරනවා නේ මම මේක තේරුම් ගන්න මේ කියන්නේ දැන් මේ එයාගේ ජීවන රටාව අභියෝගයට පත් වෙනවා අවුල් වෙනවා වෙන විදිහකට කිව්වොත් ආතල්ලගේ ෂේප් එකේ හිටපු ජීවන රටාව මේ අක්කෝ ඇවිල්ලා අවුල් කරනවා එතකොට මලපයින් මලපැන්නම කවදාකවත් ප්‍රොටෙස්ට් නොකරපු කෙනා ප්‍රොටෙස්ට් කරන්න යනවා විරෝධතා පවත්වන්න යනවා දැන් අපිට පේන්නේ ඒක දැන් අපිට පේන්නේ ඒක දැන් එතකොට මේ මේ ආපු ජීවන රටාව ඇතුලේ ආපු ගමන් මග ඇතුලේ අපට ඕන ආනයනය කරන්න රුපියල් 1000ක් ඕන නම් ඩොලර් 1000ක් ඕන නම් අපේ කන බොන දේවල් අරව මේව තෙල් ගහන්න ගෑස් ගහන්න අරවට මේවට ඔක්කොම ඒකට ඕන නම් ඩොලර් 1000ක් අපි කී ගාව තියෙන ඩොලර් 1යි උපයලා තියෙන ඩොලර් 1යි ඉතුරු 999ම ඩොලර් අපි ගත්තේ ණයට රාජ්‍ය වියදම් වලට පමණක් නෙවෙයි රාජ්‍ය වියදම් වලට රජය ණය ගන්නවට අනිත් වියදම් වලට LC ඕපන් කරන්න බැංකුවල් බැංකු ණය ගන්නවා මෙහෙ බැංකුවක් ගන්නවා කටාර වල බැංකුවකින් ඩොලර් ණයක් අඩු පොලියට එයා ඒක තවත් කීයක් හරි වැඩි පොලියකට මෙහෙදෙනවා බැංකු වල ඩොලර් සංචිතය ඒ විදිහට පුරව ගන්නවා බැංකුත් ණය ගන්නවා රජයත් ණය ගන්නවා හැබැයි අර මධ්‍යම පන්තිය පුළුල් වෙනවා මධ්‍යම පන්තිය අතර මුදල් එනවා දැන් එතකොට මෙහෙම මෙහෙම ආපු ගමනක් දැන් මේ රෝල හැමදාම යන්න පුළුවන් නම් දැන් ඕන මිනිහෙකුට හිතෙනවානේ අපෝ ඒක නියම විදිහේ ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් එහෙම රෝල යන්න පුළුවන් නම් යත හැකිනි කියලා හිතෙනවානේ නෑ ඒක යන්න බෑ ඒ ණයට කාලා ජීවත් වීම දිගට කරන්න බෑ දැන් අපි ආනයන වලින් උපයන ධනයට වඩා වැඩි අපනයනයට වියදම් කරන ප්‍රමාණය මෙහෙ යමක් නිෂ්පාදනය කළා ඒක පිටරට වෙනද පොලොට යවලා ඒකෙන් උපදවන මුදලට වඩා ගොඩක් වැඩි මුදලක් අපිට වියදම් වෙනවා පිටරට තියෙන දේවල් ගෙනල්ලා පරිභෝජනය කරන්න. මේ 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 අරබුදය පියමන් කිරීමේ උපාය මාර්ග නැතුව තමයි ඇස් වහගෙන තමයි මේ දශක තුනක් පමණ කාලයක් මේ රටේ මේ ආර්ථිකය හසුරුවපු සියලුම දෙනා හසුරුවගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් 948 ඉඳලා 2014 අග වෙනකම් ඩොලර් බිලියන් 7ක පමණ ණය ප්‍රමාණයක් තිබුණේ 2015 මුල දක්වා ඩොලර් බිලියන් 7ක් හැබැයි එතෙන් සිට ආරම්භ වෙච්ච අවුරුදු 4 මාරේදී ඒ 7ට ආසන්න මුදලක් ගත්ත අවුරුදු 4 මාරකදී දෙගුණයක් වැඩි කළා නිදහසේ ඉඳන් 2015 දක්වා ගානයි 2015 ඉඳන් 2019 දක්වා ගානයි සමානයි බෝධුවට සමානයි ආසන්න වශයෙන් සමානයි එතකොට අපිට පේනවා දැන් එහෙම අරන් තමයි අපිව සතුටු කරලා තියෙන්නේ එක එක පාලන තන්ත්‍ර ඡන්දදායකය සතුටු කරලා තින්නේ අපිව සතුටු කරලා තින්නේ එහෙම අරන් හැබැයි මේ මේ කරලා තින්නේ අනාගත පරදුව අනාගත පරපුරේ ජීවිතය පරදුවට තියලා අපි ෂපාන්නේගේ ජීවත් වෙලා අපේ සැප අපි ලබාගෙන තියෙනවා අනාගත පරපුරේ සැප අහිමි කරලා අනාගත පරපුරේ අවස්ථාව අත්පත් කරගෙන තියෙනවා අපි දැන් අන්න ඒ පරපුරට දැන් වැදෙනවා ඒ පරපුරට දැන් වැදෙනවා එයාගේ ජීවිත අවුල් වෙනවා විදුලිය නැති වුණාම අන්තර්ජාලය නැති වෙනවා මේ ඒ පරපුරට දැන් මේගොල්ලෝගේ ජීවන පැවතුම් ප්‍රශ්න කරන්න පටන් ගන්න තියෙනවා ඒ නිසා ඒ ගමන කොයි වෙලේ හරි
අභියෝගයට ලක්වන එක වළක්වන්න බෑ. දැන් අපිට පුළුවන් ද අපේ තියෙන විදේශ විනිමය ආදායම 90 දැන් මේ අවුරුද්ද ඩොලර් බිලියන් කීයක නැක් ගෙවන් තිබ්බද? 6.75 බිලියන් 6.75. ඒ කියන්නේ අපි අර අවුරුදු නිදාසේ ඉඳන් 2015 දක්වා එතකොට අපිට පැහැදිලිව තියෙනවා එතකොට අපි මුළුගත්තු ණය ප්‍රමාණය 15 දක්වා එහා සමාන ගණක් අපිට එක අවුරුද්දකදී වාරිකය හැටියට ගෙවන්න වෙනවා මුළු ගත්තු එක එක ණයවල ඉතින් ඒ බිලියන 7ක් අතකට ආසන්න මුදලක් ඒකත් ගෙවලා තෙල් වලට යන වියදමත් දරලා දිනපතා තෙල් වලට යන වියදමත් දරලා ගෑස් වලට යන වියදමත් දරලා සීනි වලට යන වියදමත් දරලා ඊළඟට කිරිපිටි වලට යන වියදමත් විදේශ විනිමයවත් වියදම් කරලා එහෙම නැහැ ඉතින් අපිට තියෙන්න ඕනේ ඩොලර් බිලියන් 20ක 30ක හොඳ ආදායමක් තියෙන්න ඕනේ හොඳ විදේශ වත්කම් සම්පතියක් තියෙන්න ඕනේ දැන් බංග්ලාදේශය වගේ ජීවන තත්ත්වය අතින් අපිට වඩා පහළ එහෙත් ඒ රටේ බිලියන 40කට වැඩි මුදලක් විදේශ වත්කම් සංචිතයේ තියෙනවා අනේ එතකොට ඔය ඒ විදිහට කළමනාකරණය කරන්න පුළුවන් අපිට කොයිම අවස්ථාවකවත් එහෙම සංචිතයක් ඇති වෙලා නැහැ එතකොට මොකද වෙන්නේ අපි කොයි වෙලේ හරි මේ අර්බුදයට උත්තර හොයන තත්වයකටපත් වෙනවා මෙන්න මේ නිසා තමයි අපි කියන්නේ සහ ඒ ණය අරගෙන සැපට කකා බිබී ජීවත් වෙලා සමහර ණය හම්බෙන්නේ සහන කාලේ තියෙන අවුරුදු මෙච්චරකින් පස්සේ ගෙවන්න පටන් ගන්න තියෙන්නේ ඒ සහන කාල ඔක්කොම ඉවර වෙලා අසහන කාලේ එනකොට මූණ දෙන්න බැරි වී මේ අර්බුදයක් අපි ඉස්සරහ පිටට එනවා දැන් මේ වෙලාව අන්නේ වෙලාව ඒ දිනේ ඉක්මනින් ආවා අර මං කලින් කියපු කොරෝනා හරි මොනවා හරි හින්දා හැබැයි අපි මේ අනාගතය ගැන නොබලමි අනාගතයේ මූණ දෙන්න වෙන ඉරණම ගැන නොතකමි දේශපාලන නායකත්වය සමාජය විද්වතුන් මේ හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් ඒ අනාගත තර්ජනයේ අනාගත අවදානම ගැන නොතකමි ණයට අරන් කාලබීල ජොලියේ ඉන්න සංවර්ධන මොඩලයක් ආර්ථික මොඩලයක් පවත්වාගෙන යමින් ආපු ගමන තමයි මේ අභියෝගයට හා අර්බුදයට ලක් වෙලා තියෙන්නේ අනාගත පරම්පරාවේ ජීවන අවස්ථාව උදුරගත්තු ඒ අයව හිලව්වට තියලා ඒ අයව උගසට තියලා ඒ අයව ඇපයට තියලා ඒ අයගේ ජීවිතය හිලව්වට තියලා ගත කරපු ජීවන ගමන තමයි ගත කරපු සංවර්ධන මොඩලේ තමයි දැන් මේ අභියෝගයට ලක් වෙලා තියෙන්නේ ඒ පාරෙම දැන් මේ අර්බුදයෙන් පස්සෙත් දැන් සමහරු කියනවා IMF ගියාම මෙච්චරක් හම්බෙයි මෙච්චර ගියාම මෙච්චරක් හම්බෙයි එහෙම හම්බුනාම මෙහෙම වෙයි මෙහෙම වුනාම මෙහෙම වෙයි ආයෙත් ඊපස්සේ අපිට ආයෙ අර පරණ ගමන යන්න පුළුවන් දැන් මේ අර්බුදයෙන් එළියට එන්නේ ඒක හරියට දැන් ආර්ථිකයේ තියෙන දැඩි සක්කාරයකක දොස්තර මහත්තයාට කියනවා ලෙඩේ හොඳ නොවුනට කමක් නැහැ ඔය පේන් කිලර් එකක් හරි මොකක් හරි දීලා සාමාන්‍ය වට්ටුවට දාන්න කියලා ලෙඩා ඉදින් ලෙඩාට දැනෙන වේදනාව අඩු වෙනවා IMF pain killer එකක් හරි මොකක් හරි දාලා දානවා වට්ටුවට. ඉතින් ලෙඩාගෙන් ඇහුවම ලෙඩා කියනට සනීපයි වගේ කියලා. ඉතින් ගෙදරක් ගෙනියනවා. හැබැයි ඊළඟ වතාවේ ලෙඩා රෝගය උස්සන්නක වෙන්නේ මරණීය අන්තරායක් ඇතුව. ඒ නිසා මේකට අපිට පැලස්තර ඇලෙව්වොත් pain killer දීලා මේක බේර ගන්න පුළුවන් කියලා හිතුවොත් මේ ආපු ගමනේ සංවර්ධන ආර්ථික මොඩලේ ඒ තියෙන අර්බුදේ ඒ තියෙන වැරද්ද ඒ උපාය මාර්ගික වැරද්ද නිවැරදි කරගන්න පැත්තට අපේ අවධානය යොමු නොවුනොත් මේ අර්බුදය විසින් අපිට ප්‍රඥාව සලසා දුන්නේ නැහැ වෙනවා අර්බුදවලදී තමයි ප්‍රඥාව ගෙනෙන්න ඕනේ අර්බුදවලදී තමයි ප්‍රඥාවන්තයෝ මතුවෙන්නේ අර්බුදවලදී තමයි ඒ වෙනස් මඟ පෙන්වීම් ලැබෙන්නේ මේකත් එහෙම අවස්ථාවක් ඒ නිසා මේක අර පේන් කිලර් වලින් සනീപ කරගන්න විද මහ ඒ උපදෙස් දෙන වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට අවනත වෙන්නේ නැතුව මේ අරමුදෙන් මුළුමනින්ම ගොඩ එන විදිය මාවතකට අපේ රටේ ආර්ථික සමාජ දේශපාලන ගමන හරවා ගැනීම තමයි අපි ඉදිරිපිට තිබෙන එක මහා අවසාන ප්‍රතිකර්මයේ වෙන්නේ දැන් අපි දන්නවා අපි ආපු ආර්ථික මොඩලී ආර්ථික වශයෙන් ගත්තොත්
namasiya hatta tin passe tamai dushita desapalane kiyana eka dushita rajya sewe kiyana eka dushita samajayak kiyana eka me wage okkoma dushita kiyana ewa godak welawata aave 977 tin passe me samvardhana modale handunwa dunnata passe ita pera yuge vena vena satam paata tibbata oy dushane pilibada satam paata occhara prabalayak hadiyata tibbene eka bohoma sahallu aviya 77 tin passe eka bara aviya samaja washeen gatta de ada samaje api adahana dewal dakina dewal ita pera samaje e aakarayen apita dakina tibune ne e samaje e aapu gamana thula samaje pramiti hina vela tiyena dan oy y generation ekata nan adu gaane antarjale enna kalin hitupu paramparave balapama tiyena e nisa e gollu 80 dashake sindu ehema ahanawa y generation ekata antara jalan itu kan dulu kirim mulai mengarah ke grup perempuan. Egalu ini sah suhu dasar sindu tahanu, hatta dasar kebat tahanu. Hebat ini pasti generation dek. Ini pasti generation dek perempuan. Egalu ahani rap. Ini tiennu amu tu gitar pada rachana. Mau adu ber, enen siapa deh nang onno agiwa. Ega bina meka. Itu udah gita sahitya, gita kalawai, eka itu udah hadirnya manusia, api be dana, api dana yang suruh kerja manusia itu dini, wenas mungkin ini. Ika tapi samaj meva sen pen, mami eka petak ini penui, sanskuti kava sen penya bidhi, madrawya bahavite meccara bahulu hati puna de hatta hatta deper. Dan sama ini Paul bahagian ikan kita ini madrawi bahvita kan? Eh ma bahula percalita tatkah yang tiap madrawi bahviti? Deng monatarang ikan jatih madrawi bahviti itu perlu dilakukan. Negeri kita itu taruna dienian papa. Eh bahviti itu huru-hara tiennya. Eh temai samaj mevasin etivelati na parihani pelibibu mena vidiye. Eh wagi ma pi raja sebe. Namun si 77 pereti bicara raja sebaya, 77 pasu yati berarti raja sebaya, sansandhanatma kau karya eksemata ini wedi gaduh tu, sansandhanatma kau janata sebaya kau guna ini wedi gaduh tu, mihem apa itu manina puluang, balan puluang, manusia tu yati tiene, yati berarti tiene pirihi magdanet tu, manusia guna angkat. Ini sab oke kan video itu kan adikarnya itu gila potda kita kan hitiya nam pade kan kita rusak ya gawat gila, samaj ya tiwi tiwi na mahas, kehidniya, binasa kari tatkep, terungga na pulua. Mikolom beke sekolah ke, sekolah ini ke presiden bina dunne, dausa guru tu mienya kuda panti kamar ini siulum lamai de, okku malamai, piri mis sekolah, okku mani di, siulu de nama ni di, hoela beli nang, munadu mandrau ya pavi cikarla. Pasal mereka lu mereka mati itu anak baru nevinan udih, tinggi mau pujukin, nala visahara tarawatu kering, orang mereka bola, jatuh gahat. Eh ma api itu elite, noyena orang teram sidu bimti bino. Eba api dani naya mukode elite ini naya. Then, api me arabu deh, sebaya sebaya gudeh nama kian ni, api pavatwa agen apa me arabu deh itu baga uttar kara samwardane modalnya visi. Mulu bahas samaja arti ke desapan dehet. Mulumahat patatin te, etikarnya lah deh, ahit takar balapaya main, gudeh main adistan ini tuai mereka tu mohon dulu ni. Emana tu pain killer dekat gahala, ida dawas cepet ni ida gan nabalah ni niwi. Kanaga tu udah karuna. Beri dene main dia balan ni, ara mohotab mohotab ikmuaya ni, mohotab atikramane kerana, eka piyaman kerana vitarai. Emuno tapi nevat meeta bada, beri arbu dek, idiri anagat ini mohon dulu awa gudeh ini te beri tarbi. Mee, ekstra mana mee arbu dengan apa itu gudeh ini puluan. Mee, berarti samaj arti ke modalnya ataheragin. Nama art samaj arti ke modalnya kut atetiv. Mee arbu dengan gudeh ini apa itu puluan. Puluan. Dan mee ke, apa desa pahlawan kerana, ikhik akan dah mee arbu dengan dihabalan ikhik vidih itu. Samaharun te penyar. Adibasi naik kaki leliti puna parlimen tu ini desi visi pah
malakunak diha balagini na kapuru tikak kwa gei kiela. Ikene kapura malakunak diha balagini na kela kadla kan. Wena dikete nibi. Kapura e kapura bagai tamai dem. Desi yusi pahagua midi paksa dikete. Paksa wala ini oke tulini. Dem e wedina ege de pene ege hema. Wedi dinek mege diha balan hema. Eka katia balan wa. Mie arbudi etule, mie arbudi tau usan navela, arbudi ada gila, araji katwe ada gila, apada balega na chance ka putap padala dei kila, eka katia kitano, tawa katia tino api bohoma sieta aduga na gini meka, sieta panahada bada ududa gana mie arbudi apida putap padala dei kila hitano, eke kaya, suman tiran na hitano meka dei gana federal dinaga na niam pilawa, damu ewe dei kila. Diaspora yang kita nama ilmu kan nahu dalam lab, ini bagaimana bauda birodi anagami ke samahara, pravuloga kat tu mahaturu itu nama, sahasan itu hemat tam biksu tu itu pahar dina niyama dalam lab, ikhik kinarat dina meki diha balagin ikhik dival kerja, ikhik ni dayar galung udur rally niya. Taruna taruni utika patang gatti kuda deng ekek kaak kuringala hitupu gama ithara wetna eksat Sri Lanka wak kiyala me mulu mahat arakshaka hamuda bara jeevitha pramanaya pooja karala rate ekiya bahawa rakka athana kattiya dana eksat Sri Lanka wak kiyala mokadda eksat Sri Lanka wak kiyala samaharu dannit naha mokadda eke theruma kiyala dan e nisa me arbudakari tattwe ekek kena siya adimata artha wenuwe Tama-tama patu niaya patra binuhi. Yudhaga ni miyavastha bauta perlaga na hadano hariyatara kakutika wagi. Kakka kiwa midawasal vina kini kama takka ni mammi kiwi ara. Vedinaha kiya kiwa kakka gana na tuvi me ara kakka gana niwi. Ito kote inisa apita. Mama dhanda me mulyara mudulatte ka sakaccha karan kiya ayata mehima kiya wagi ni matiya na wadhi kiya. Kese vita. De apita tiya na abiyoge tamai. Mie Arab itu yang elite ini mahu nirmani keragangan ini. Tapi dengan apa? Apa yang arti kaya kira kian ni? Nikangu he hamben salli orang dekat bidang kerana ni bayi. Arti kekalaman akar ni kira kian. Pratipala daya ke dewa lulur. Pratipala genena dewa lulur. Sampat, abah sampat tiga pratipala genena dewa lulur tu jadual nuna. Kita mai kekalaman akar ni kian. Pratipala genena ti dewa lulur tu jadual berakne. Ebagai me sampat karak semua jadual nuna. Mee bagi desa panah naik kat tempat sih mahadar syak samada itu lapar dengan doa. Iki negara badda baca samada ini naik kat tempat ini. Mee hemo iki negara badda baca. Ika palal cinta negi beden doa. Ika palal matawa negi beden doa. Loke diunu baca hemara tak diunu lati ini hema. Deng making elite ini apa kohumud? Mee paradi na sar tak arti kemudian elite ini awasta apa bater? Mee arbudaya patkaraganne kohomada? Mee arbudaya lihaganne kohomada? Meken eliyata enne kohomada? Api mokadda karanna one? Den mee awula lihanawa kiyanne mokadda? Mee arbudayen eliyata enawa kiyanne mokadda? Ekata mulinma karanna one? Ape aarthikaye thiyenawa hil godak. Ena videsha vinimaya pramanayawat daraga randawaganna beri. Ape aarthikaye hil godak thiyenawa. Palamuyen api karanna one? Mulia ramu dulu tu, yang ini kanoi ni kan ni bayi. Ukuran apa kaling kanan noni? Mee hilti ke bahagian tu na. Ena sotte beragakan. Muli makanan noni kan ni. Apit a itu, apa yang disebut ni mee permainan, apa yang terdakar ni bayi. Anungeng ni mee illa nakali. Apit dar noa. Dantiya ni mee videsa ni mee panat. Eka itam lihil panat. Akarak sama panat. E panat mee arbu dia upsan nakiri masa dah udah uetca panat. Api dana wa, ika kala ika bidis bini me, nama siya hatta hatta de pasi tama yoi lihilu ina patangga te namut ita pera, mirati yamak nipadola pirata de awala eking, ebele de poli bidis bini me gatot nisita kala ak tipa masa tuna koki kala, e kala tulu te sali de ke enona ya apu bau pen nan nona pen mo de pasi tama ilanga nispadani pirata de awan nanu me tile bin, eking winne. Upaya bu, wajah sebini me permainan, rata rata, atur rata, gene me sahati kawinwa.
ඒ රටට ඇතුළට ගෙන එන්නේ නැතුව වෙන තැන් වල පාක් කරන්න බැරි වෙනවා. වෙන කොහරි තියන්න බැරි වෙනවා. නමුත් 70න් පස්සේ මේවා ටික ටික ලිහිල් වෙනවා. ප්‍රාග්ධන ගිනුම විවෘත වෙනවා. ප්‍රාග්ධන ගිනුම ඊට කලින් සංවෘතයි. අපි දන්නවා ප්‍රාග්ධන ගිනුමයි මේ ජංගම ගිනුමයි කියලා අපිට ඕනම ආර්ථිකයක දෙකක් තියෙනවා. ප්‍රාග්ධන ගිනුම. ඒ ප්‍රාග්ධන ගිනුම ඊට කලින් සංවෘතයි. ඒ අර මං කියපු විදිහට ඒක සීමා කරනවා. විදේශ විනිමය ගනුදෙනුව පාලනයට යට. නමුත් ඒක විවෘතයි කියන්නේ ඒක ලිහිල් කරනවා. ඉන්දියාවේ ප්‍රාග්ධන ගිනුම තාමත් සංවෘතයි. බංග්ලාදේශයේ ප්‍රාග්ධන ගිනුම තාමත් සංවෘතයි. ඒ නිසා තමයි ඉන්දියාවේ විදේශ වත්කම් සංචිතය මේ ආකාරයේ බල සම්පන්න ප්‍රමාණයක තියෙන්නේ. බිලියන 40කට වැඩි විදේශ වත්කම් සංචිතයක් බංග්ලාදේශයේ ගොඩ ගැහෙන්න එක හේතුවක්. එකම හේතුව නෙවෙයි. එක හේතුවක් ප්‍රාග්ධන ගිනුම සංවෘත වීම. අපි ප්‍රාග්ධන ගිනුම විවෘතයි. මොකද අපිට ඕන තරම් විදේශ විනිමය තියෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. නිදහස ඒවා ගලාගෙන ගියාට අපි ගාව බඩු දිනනවා. එහෙමයි අපි හිතලා තියෙන්නේ. ඒ නිසා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ විදේශ විනිමය පනත සංශෝධනය කරලා අපේ රටට ලැබෙන අපේ අපනයෙන් අපන ආදායම ඒ මුදල විතරක් නෙවෙයි අපි උපයන සෑම විදේශ විනිමයක්ම රට ඇතුළට නිත්‍යානුකූල මාර්ගයෙන් නිශ්චිත කලක් තුල ගෙනේම අනිවාර්ය කරන විදියට අපේ යනපන සංශෝධනය වෙන්න ඕන. මට මතකයි රවි කරුණානායක හිටපු මුදල් ඇමතිවරයා එක වතාවක් නඩුවක් පැටළුණා. මහා භාණ්ඩාගාරයේ දැනගත්ත මෙයා මුදල් විසුද්ධිකරණයකට එහෙම නැත්නම් නිත්‍යානුකූල නොවන මුදල් මාර්ගයක් එක්ක ගනුදෙනු කරලා කියලා. මොකද ඒ කාලේ කවුරු ඩොලර් ගනුදෙනු කළත් මහ බැංකුවට පේනවා. මහ බැංකුව නොදැන හැට මෙහෙට යන්න බෑ. රවි කරුණානායක ඇමතිතුමා ඒ හින්දම කළේ ආපු ගමන් මහ බැංකුව නොදැන ඩොලර් එහෙට මෙහෙට යන්න ඉඩ හැදුවා. පනත තවත් ලිහිල් කරා. එතුමම ඊට පස්සේ මට මතකයි අර සහරාණි ප්‍රහාරයෙන් පස්සේ තිබුණා තේරීම් කාරක සභාවක් ඒ ඉස්ලාම් අන්තවාදී ගැන ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කළා වර්තාවක් දෙන්න. ඒකෙදි රවි කරුණානායක මහත්තයාත් මට හිතෙන්නේ මට මතකයි හිටියේ ඒක හිටියා ඒ පැනල් එකේ. එතනට ගෙන්නුවා මහ බැංකුව අධිපති අර මඩ කරපු හදපු විශ්වවිද්‍යාලය ගැන ප්‍රශ්න කරන්න ශරියා විශ්වවිද්‍යාලය ගැන. එතකොට මහ බැංකුව අධිපති ඒ කාලේ හිටපු එක්කෙනා ආවා ඇවිල්ලා ඉඳද්දි රවි කරුණානායක ඇමතිවරයා අහනවා ඇයි ඕගොල්ලෝ දන්නේ නැද්ද මහ බැංකුව ඒකට සල්ලි ආව නම් ගියා නම් ඇයි දන්නේ නැද්ද කියලා. එතකොට මේ මහ බැංකුව අධිපති හිනාවෙලා කිව්වා නෑ සර් අපිට දැන් ඒ බලය නෑ. ඇයි නැත්තේ මහ බැංකුවට ඒ බලය තියෙනවනේ. නෑ සර් සර්ගේ මුදල් ඇමති කාලේ පනතකින් ඒ බලය අයින් කරා. ආ එහෙමද? එයාට ඒක මතකත් නෑ. ඉතින් ඔය වර්ගයේ බඩු ටිකක් එක ගෙවපු රටක් මේ ජාතියෙන් අර්බුදයකට මුණ පහන එක එච්චර පුදුම වෙන දෙයක් නෑ. කොහොම නමුත් දැන් මේ විදේශ විනිමය පනත රටේ විදේශ විනිමය උපයන ප්‍රමාණය රට ඇතුළට ගෙනේම අනිවාර්ය කරන ආකාරයෙන් සංශෝධනයකට යන්න ඕනේ. ඒක තමයි අංක එක කරන්න ඕනේ. ඒ වගේම නිත්‍යානුකූල නොවන ආකාරයේ ඔය උණ්ඩියල් අරව මේවා මන් දන්නේ මේ ඒකට තාම මේ කවුරුත් මුකුත් කරන්නේ නැත්තේ කියලා. සමහරු කියනවා සමහර මැති ඇමතින්ලගේ සල්ලිත් ඕකේ උණ්ඩියල් වෙලා තියෙනවායි කියලා. ඉතින් මේකට මුකුත් නොකරනකොට හිතනවා ඒකත් එහෙමද දන්නේ නැහැ කියලා. දැන් බලන්නකො ලස්සන වැඩේ. බැංකුවේ ඩොලර් නැහැ. කළු වෙළඳ පොලේ ඩොලර් තියෙනවා. බිලියනයක් කිලුවක් බිලියනයක් තියෙනවා. ඒගොල්ලෝ කියන පොලියට ගන්න පුළුවන්. හැබැයි ඒ පොලියට දෙන්නවත් බැංකුවට ඩොලර් නැහැ. නිත්‍යානුකූල මාර්ගයේ ගඟ හිඳිලා නීති විරෝධී මාර්ගයේ ගඟ පළල් වෙලා එතකොට කොහොමද රටක විදේශ විනිමය කළමනාකරණය කරන්නේ? නිත්‍යානුකූල මාර්ගයේ ගඟයි පුළුල් වෙන්න ඕනේ, නීති විරෝධී මාර්ගයේ ගඟයි පටු වෙන්න ඕනේ, වේලෙන්න ඕනේ, හිඳෙන්න ඕනේ. දැන් වෙලා තින්නේ ගණිත පැත්ත. රටට සල්ලි නෑ, ආණ්ඩුවට සල්ලි නෑ, කළු වෙළඳ පොලේ සල්ලි තියෙනවා. හිටපු මුදල් ඇමති දිත්ත රට වෙසියා කිව්වේ දිවයින පත්‍රෙත් එක්ක සාකච්ඡාවක් නෑ නෑ, ඒ කළු වෙළඳපොළ උණ්ඩියල් මාකට් එක තිබ්බට ප්‍රශ්නයක් නෑ. ඒ කළු වෙළඳපොළ තියෙන එකෙන් තමයි අපි ඒ කාලේ යුද්ධ කාලේ මෙහෙම කරා මෙහෙම කරා, උතුරු කොරියාවෙන් ආයුධ ගත්තා. දැන් මන් දන්නේ වෙන කවුරු හරි ඔක් කිව්වනම් ඇමරිකාව කිපිලා බොහොම උදහස් වෙලා මේ මුදල් විශුද්ධිකරණේ අරව මේව කියලා ලොකු පටන් ගන්නවා නැටුමක්. මේ මිනිස්සයා කිව්වට පස්සේ එහෙම කුත් නැටුමක් නැටුවෙත් නෑ. දිත්ව හින්දා වෙන්නේ නැති. කොහොම නමුත් දැන් ඒ කළු සල්ලි වෙළඳපොළට පිළිගැනීම දෙනවා. ඇයි ඒ? පිළිගැනීම දෙන්නේ කාගේ හරි සල්ලි එනං ඒක ඇතුලේ තියෙන්න ඕන. නැත්තම් මොකටද ඒකට එච්චර වටිනකමක් දෙන්නේ?
Loke mana mudah lewat itu kalau sali berita pola deh mau utlak amat ini. Kalau sali berita pola hurutal kara kara, nitya anu kula mudah berita pola sakria kara nabe. Kalau sali berita pola itu pilih gini malah baca min, nitya anu kula mudah, widya sembini mea margiya, balas sampan kara nabe. Itu rekam penua. Mee bidesa bini mee labena tikawat kalamana karane karaganna puluwan tattwaka nemei mee rata aran ewilla tiyenne. Enisa thamai anka eka bidesa bini mee panada sansodhane karala balagannanna ona. Tiyena bidesa bini mee pramanaya nishchita kaalayak thula rata athulata aniwaryen ena widiyata. E wagema bidesa bini mee kalu aarthikaya athule sansarane wenaka seema karanna palane karanna awashya niti riti athi karanna ona. Ehema nathuwa apita issarahata yanna bae. IMF eka dollar billion 4ak dunnat Isra hati anda baik. Ia langkat. Apa dah nampak dengan tiada wujud ginung krame. Open account system. Apa dah nampak ini wujud ginung krame maging. Aneh ni kerana kita. Wisara wasin bini me awa habita bina. Mangoi kipu undi le bagi krame inawa. Ini maging. Ini kalu arti ke bohong prabal arti ke bohong patu bina. Ini sa. Ini wujud ginung krame. Eka gana api alut niti riti hadala, nava kondesi, nava panane kata yatat kalla, eka ita samipu wadikshane karandona, monita karandona. Ema ging, eka yatule siddhavenna puluang avabahavityan, uparimav sima karandona. Ema ging utnevata api sanata karagane, sahadik karagane, nityanu kula marge vidyasavini me galayame surakshita bahavya. Ila api dalna Singapuru varaye vage ratawal, Singapuru vage ratawalula, Singapuru varaye, nidahas varaye krametiyeno. Report system. Ini regu yang adik sendiri sah pahlawan itu ada tuan doh ni. Namun apabila tetienya nidahas waraya kerana Singapura nidahas waraya kerana bagi ini. Ini baru nidahas kerana apabila tetienya dari adik sendiri agaknya ini hinda kau ruhari Jawa orang karya utikak teka tamangnya masih diudahkan na puruan kamera belatino. Belen tu tikak teka hari Jawa orang karya utikak teka. Singapura yang mana nidahas waraya kerana tetienya Ia makin besar, ini dia aku dorong. Hebei, ini raja, ini kepala negaranya. Apa yang hari akan orang pahlawan ini? Ini berada ni berdiri kerana dorong. Metamai, api mulim mas sahatika kerana dorong. Apa tak tiada ini me permainan rata itu lada kene mas sahatika kiri metamai angka eka. Nanti tiga hari akan nega angka deka. Angka eka metamai labelnya niem itu labelnya ini me permainan rata itu lada nega sahatika kerana nega niti anu gula margi. Eka sahatika negara wakanda kadala. Esa liti ke hebat, benar tak nak dia anda diila, ane apa dekia kredit pula lagi la, ke hari lewat. Kedere tapper kerana la, baturu dekia anda diila, ane tapper kerana buat baturu ne, kila lupa kedere baturu ilal hari lewat, mungkin kerana tapper kerana bahagian doa. Insa, eh tamai palamu emma pikal itu di, eh bagi mtawa dia aktif no api dano, waraya walas itu ita, visal gudam pasukam. Bondet kira kira no, ini gudam pasukan besar lepas ini hadala. Ini apa? Samar biapari kian tu, sini baru ancam, kena kira ni. Ini sini genap biapari kya tongana genal le gudam bula gudaga hagan. Ini baru adu kerbau kawan tongana genal gudaga hagan. Ini lepas tiket tiket bela tu bodo dana, baru ready kerana kute. Ini atireka labia kudu hula bunwa. Ini gudam pasukan ma pavi cibenwa bela tu bodo palan ekaran. Ini gudam pasukan ma pavi cibenwa ayat alabia kelaban. Asalnya lah dia kelabat. Ini saya bawa pahlawan yang kerana puluang, wajah pilih melukut, atya bahasa benua, netang anjua kat tata beli dapat pola pahlawan yang kerana kisi matul lekaknya. Paribogi ke sebab adikari keset kegut wajah pilihnya. Togati ini benar kaki atati. Togati yang nak tiye toge elian dana taman ter, ita wajah toge ing labe upudwan puluang benua kari. Mona batu adu kerat, mila adu ini nette hindah. Eh, petta pahlawan yang kerana tapi perlu kami nonani tengah tamai. Eh, mak gudam pasukan dunia mak, awurudda kat orang nak nasi ini kat memasa ke nama mak, memasa yang nama awurudda kat sini mak, ikat parelit. Dengan api, pahui kali kuat ni gudak, widesh ane ni ke bahan dasi makara kira, betat tu ini kali. Jadi ane ni ke bahan dasi makara pahui kali tamai, Lanka sejarah, wedi mak ane ni kerapu masa di November masa di dasvisi. Didas visi ke November masa tamai, Lanka sejarahnya beri mana ane ni ke biad mana? Jago, sima kerana tiada dihem gua muda ane ni ke biad macam mana beri? Aurud deh kat hari ane tarakin allah.
Tara bitarak nih, tahu ini bagi dewa, laki kena toga kena, lay. Itu kau dengan rupiah lewatin, nawa arwah wenoh, meva hingga wenoh, itu kau dengan meva mila, wedi wenoh, atirek asimam tiga laba. Upaya nna maga payah mila pahlan yang neti wenoh. Anak balan, ay ek gan me arah gudam pahasuka ma pavi cikaran wa, ay ayatal laba laban. Eka misim benne, aurudda kadi bidam benne tiya la vidya sebini me pramanya, eka masa kadi bidam wenoh. Emangin hati mereka pindah ya, wajah sebini mereka pahlawan itu, hati benua, mereka bela gantungna, mereka balak gantungna, evat tehema benda didi, mevat mehema benda didi, kohengari kia keringga kala mereka dagat tengkil be be arbu dengan liat enda be, samaharu itu nehema puluan kia la, ehema novi metening apa te liat enda be, atau mereka hadisi pratikarma, apa te leben nanti enda nanti mereka balak gantungna pratikarma. Ini saya kita tiap hari sebagai katanya. Ini bagaimana dengan apa yang bidis ini memandu tiennya, apa yang ada ma aurudda ketul itu gain doni kira. Hebat, nugun aurud kerana dandu mama mukibatnya. Aurudda ketul itu gain doni kira, ada kenapa? Netot mukadde beri kira kohibatnya. Mahabengku ada puluhan daya, kita muka kari nanti keran nih menatang, anen apa yang ada pala kita puluhan daya bas blacklist, mukutnya. Ini yang hindah aurudda kita gain netnya. Mereka perdana itu akape leben ni yang kita bidis ini mempermainkan atau leben. Ini sa minum ini hilti ke wahagan netu api terbeli tiad. Dan balan de, api apone ina ada yang mereka kiat di. Didas wisat sahap ekshuv, didas wisie kedi. Apone ina ada yang sihir didas ya dasama hatai eking wedi bela. Ikan US dollar million, ek das sekasi wisipahai dasama hayai nama eking wedi bela. Gaman trolling apa ni? Ada yang siapa tak panas dekai dasama attacking beri bela. Engkau lumbuli. US dollar million harsi anuhaya dasama hataraking beri bela. Didas visi dekai januari apa ni? Ada yang US dollar million ekdas sekasi ekaking iya lagi hilang. Tapi mesali ko? Mesali apa lagi tuan? Mesali me bank kotor sakti bela kotor ati visala panggung ni? Dewa samar te apa ni? Ina Mahaparimana samagang aitikaryo, ekoro tevali laban dollar rada ayam, mihe kene ku dorang ahwal lamudra biagenna gan, emudal biagenna gan, noh hehdi emudra biagenna rdenne, wenada pola emilita pada rupiah ladde kagadi rupiah ayakar noh ayenurul lord, mihe inna kena pina uttar ayakne dinda rati LC open karan apa rihinda, yagi yojina awne kagewino, ekaba bahavitya, tevaling hoye musali tiga enno na mihe te, tevaling hoye musali tiga Yakar darah kan nevidan kerana be, tevaling hoye pusali ni keng, chemical darah kan nevidan kerana be, te karma anti orang kan nadiak kan nbuluak, anit karma anti orang kan nadiak aran dina be, ini sama mereka niatnya netu, abis cara matu mereka tiarti ke gaman kerana tiarni, eka gaman kiri mat eka pertipalnya meteram berarum dia temi arbu dia apa temu kehen, ini sama minn me beradi adu paru tika muli mani beradi kerana nona. Kalau sahli berenda pola durula kerana, ini bagi mih bikurti ya neti kerana nona. Kalau sahli berenda pola sahli tiennu ant rajaed sahli nih, bankpola sahli nih. Ika bikurti ya, ini bikurti ya prakurti ya bawa tepat kerana nona. Ika ni berenda kerana nona. Anne ika kerut twitterai, apede puluam benny, apede artiki ita tirna atmak abiyoga atmak mih awadiya piya mangkaran. Ini terakni bi. Tamunah sila danoa. Api rata khati aja. Mekrame arajane bilam me arbude inawa bau pain aku tu. Apa dia puluam main nona? Mekat tu utar hoya nak eatak guda kali. Ikan puru kata nak kila jati apa tiennah. Samaning arti ke bisnes aja. Rata ke arti ke samaga maguna tehmai. Bau tu lekas samaga maguna. Yang khanda yang balan awal ada pola hasil ini, saha mulya tatkwe, mulya tatkwe anu mereka atibihaya ki awal dana, evad mohon dina upaya upakrama, upaya marga, purwakatan yang samagan nih mal selasmak he dina, samagam aku nat tehmai, terang gemburin nu nat gederak ku nat adu edi masing hehmai, yang kisi purwakatan yang kerana, tapi metana purwakatan yang tidak bilane, amdiwa lagi a bilna.
Ema purwakatan yang dipuaya inno orang ikatnya hukum di lana. Ikatnya selagi lada kurane. E magin benne. Abil lah mereka arah budi happy lah. Godur apa bater patu nengang. Samwad yaknya sakat cawaknya. Oke, tapi apa kita andu atteketi bagaitu mah? Andu ayatule api. Amatya mandal ayatule. Boho kali ikatnya perasita. Minna me awadhan apa penna ladunna. Me arah budi biasanya tak kau ada nak ambala ini nepai kira juga. Ganat tiada perakriya marga anu kau mana kerana kau perakriya marga mana? Arah mampu kira hadis si piyer. Mungkin generator tiada. Arah mampu kira hadis si piyer tamai. Kalim maga ganat tipe. Wijaya ini memang teteh sanksodan. Apa yang kita buat? Ani kut karunu. Annye piye bare? Aur tu deh kita peragat tena. Eh mana apa itu tiada wijaya ini memang kalu berada pada yang ini. Nitya anu kula mawat yang ini mana? Eh wijaya ini memang permainan nitya anu kula mawat yang awanam. Metaranga siru tawe kita amaru kita itu nanti. Yang tam meke allagina. Ikan ICU kita noging. Watpote anu nawei. Jadi sakkar ya kakek itu nongin, mea wastau mage harawa agan nanti puna. Namun, ekat orang kerana pergi beragatine, hitam atau amat agatine. Muka deh hitam mudah lah, mesti doa nune mea arbu deh usan lah ni dahari. Imagin, oh itu oh itu payah dengan wastau mak, oh gea ulu kita kotor nida agan, kotor nida agat tu perak ulu yang kotor nara gina. Ya anti matarya agi kotor mea agi ulu kita agan ni kila deh minyak kotor natne, mandanne. Apa itu juga hari maga hujan ni kila mahamaga terbentuk ni kila. Apa ini mahamaga hari ini dah ya mahamaga tu. Itu kau tu deng. Ewa ke piye berapa pikanu na. Ewa ke apa pikanu na. Tamunan sila. Apa bidang sila kata swamikyan, Sri Lankyan, swamikyan paman agni bayi apa hari ke kawain na. Ia ada dengno na bisnes sendiri kan ni. Oh dollar bandung kerana mereka tiaram bagaimana mana. Mila di kanu mana. Emanat tak setiap tempat tuari nama nando, ini dia sebini meyali, dolar meyali. Ia ada dengno orang adu kahne tiru batu rahit tu wahana again, tiru batu sahane itu wahana again. Ia gevan tiru batu sulu permaine orang ini dia sebini meyali gevan. Ewak e vivida akurti vivida yojana api gain dona. Aperate orang terang inno ini dia sekatwa, swamiyo pemenak nilai, artapatiyo inno. Oh, mona rata kan mona urdu gana kiva tu na tau mat balen aude negi tengah mang antar jalan in Lanka memukul deh benne kira. Ini tamai merata teketi na mula, mudun mula. Anit mula heiti puna ta mudun mula komat meten teti na. Ia itu na merata te merata benne tamang heiti teti na barai nidas ben. Hebat iya kan viswas niya wata pita wakuna. Tamang rata ina panekyo, dusitio na. Tamang rata ina panekyo. Mahajan yang ada tiada bedanya apa kerana notakan mana? Itu orang yang bijak sekali terperjam. Ibeni tiada negara pelan begini. Namun, etat tu yang nasib nama apa pelan mana? Ia wiswasan ini, wata bijak apa desa pelan apa sih pelan mana? Bijak sekali Sri Lanka ke, ia artapatin paman agni bay Sri Lanka ke seramikian paman. Me, orang tu hajar awas tak nirmana keram, orang itu amunan tu yang sahut yoging, ia awas tak upyogi keragam. Palamu kota maafi me arem me pian no kaling minne me apa hakia me pramana itu dia na marga tika viurta kerakan doa, eka utti pun ekaran doa. Ini mukut no kor apa kita doa nang ayem me piai kila okom hari kila itu nang eka patu nika mana? Ini sa apa yojana keran eka? Ebi terang nebe? Apa wiswasa keran wa? Apa eva ke tatkya keti keram? Api deh, di sini kata praja bagi, nila nak pulang Sri Lanka ke praja bagi. Rata benu yang kerana sebaya kerja itu, banku bagi pemandang rata, banku bagi pemandang, ubi di sini mekan itu nukaran lagi. Rata sahaja, panen tantra pena mana? Pilih kata hari, wiswas segala hari panen tantra pena mana? Dusunnya in korup panen tantra pena mana? E praja, orang orang tu dah idiring, taman tundiel lagi, hamben tuttu dek kena hitani netuwa. Rata jati karti kena hitala. Jadi karbudin, rata kuda kan ini makan hitola. Ini abu urdi mat, ciri netoun, nisaga menawaikan apa nanti sakitnya. Annye marga kami kagum kulukan nona.
අපනේන කරුවන්ගේ ගැටලු තියෙනවා. ඒ මිනිස්සු අපනේන කරුවන් අපනේන නිෂ්පාදනයේ ඉන්න අපනේන කරුවන් ඔවුන්ට දිය යුතු විශේෂ ශක්තියක් ලැබිලා නැහැ. ඒ අපනේන ආර්ථිකයේ ඉන්න සියලු දෙනාම ඔවුන්ව දිරිගන්වන්න ඔවුන් මුහුණ දීලා තියෙන ගැටලු වලට ක්ෂණික ප්‍රතිකර්ම යොදන්න බර සම්පන්න ආයතනික ක්‍රමවේදයක් ඇති කරන්න ඕන. එමගින් අපනේන දිරිගන්වන්න ඕන. අපනේන මූලික වෙච්ච කර්මාන්තකරණය දිරිගන්වන්න ඕන. සසු කර්මාන්ත දිරිගන්වනවා වගේම ඒ වගේම අපේ සංචාරක ව්‍යාපාරය යලි ස්ථානගත කරන්න ඕන. අපේ සංචාරක ව්‍යාපාරයේ ওই තියෙන මොකක් හරි කප්පෙන්නලා ජීවත් වෙන සංචාරක ව්‍යාපාරයක්. ඊට වඩා මට එක දවසක් ගුවන් තොටුපළේ මුදල් මාරු කරන තැනක හිටපු තරුණ දරුවෙක් කිව්වා මමත් රට යන වෙලාවක කීයක්ද මාරු කරගන්න ගියාම ඒ දරුවා කියනවා සර් දැන් ටිකට කලින් සංචාරකේ සංචාරක පවුලක් මෙතනින් මට දුන්නා ඩොලර් 15000ක් රුපියල් ලක්ෂ 15ක් ඒක ඩොලර් කරලා දෙන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ලංකාවට එනකොට ඩොලර් මාරු කරලා රුපියල් ලක් දැන් වීදම් කරලා ලක්ෂ 20ක් විතර නම් පහක් විතර වීදම් වෙන්නදී රුපියල් ලක්ෂ 15ක් දැන් ඉතුරු වෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා තින්නේ මේ 15ක් වීදම් කරන්න. නැත්නම් ඒක ඩොලර් රුපියල් කරන්නේ නැහැ. හැබැයි කරන්න වීදම් නැහැ. කරන්න වීදම් නැහැ. වියදම් කරන්න තියෙන අවස්ථාව වැඩි කරන්න ඕන. යාන කැලේට කියනවා සත්තු හිටියත් එකයි නැතත් එකයි වටේ ගහලා ගින් අතාරනවා. එච්චරයි. ඒ මේක නැවත යාලි ස්ථානගත කරලා ඒකට දැඩි අවධානයක් දීලා සංචාරක ව්‍යාපාරයේ මාළදිවයිනේ තින්නේ මුහුදයි වැල්ලයි කොරල්පරයි විතරයි. හැබැයි මාළදිවයිනේ යනවා දෙවෙන්ද සංචාරක ප්‍රමාණය මෙතන තියෙනවා කඳුකරය මෙතන තියෙනවා ඓතිහාසික උරුමය මෙතන තියෙනවා දේශගුණික විවිධත්වය මෙතන තියෙනවා ජෛව විවිධත්වය මෙතන තියෙනවා සිංහරාජය මෙතන තියෙනවා යාල මෙතන තියෙනවා මුහුද මෙතන තියෙනවා දූපත මානදීවෙන්න තියෙන ඔක්කොම ටික තියෙනවා ඊට අමතර දේවලුත් තියෙනවා ඒත් අපිට සුදු නැහැ කොවිඩ් කාලේ සංචාරක ගවිල දෙමින් බහිනවා මෙහෙට එන්නේ නැහැ ඒ නිසා මේ සංචාරක ව්‍යාපාරය කියන්නේ ඊටම දුප්පත් විදියට පවත්වගෙන යන සංචාරක ව්‍යාපාරයක් අපේ දේශීය වෙදකම සංචාරක වද්දම ගන්න පුළුවන් මහා සම්පතක් මේ හැම සම්පතක්ම නිසි පරිදි ප්‍රයෝගික කරගත්ත මහ මෙහෙයුමක් ඕනේ විදේශ විනිමය අද්දවා ගැනීමේ ප්‍රධාන මාධ්‍යයක් හැටියට ඒ වගේම විදේශ රැකියාව වෙළඳපොළ අපි පිට වඩා සක්‍රිය කරගන්න එක බදු ක්‍රම වෙනස් කරගන්න එක අපේ රටේ ආර්ථිකයේ දියුණුව සඳහා අපි අරගෙන තියෙන සමහර බදු ප්‍රතිපත්ති ඒ ජාවාරංකාරයන්ට වාසි සැලසෙව්වා මිසක් රටේ සමස්ත ආර්ථිකයට උඩ කරන වාසිය උත්තේජනය ලැබුණේ නැහැ ඒවා අපි වෙනස් කරන්න ඕන දේශීය නිෂ්පාදන කර්මාන්ත පද්ධතිය බලගන්නවන්න ඕන. ඒ ආකාරයේ මෙහෙවීමකින් පමණයි මේ ආර්ථිකය අද තියෙන අර්බුදකාරී තත්වයෙන් අපිට ගොඩ එන්න පුළුවන් වෙන්නේ. ඒ අතරම විශ්වාසනීයත්වය මේ රටේ හැදෙන්න ඕන. අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් අපේ රටේ ඉන්න තරුණ දූදරුවෝ සමස්ත දේශපාලනඥයම සලකන්නේ දූෂිතයෙක් හැටියට. ඒ වගේම පාර්ලිමේන්තුවේ 225 සලකන්නේ එවැනි පුද්ගලයන් හැටියට දේශපාලඥයාගේ ප්‍රතිරූපයේ සම්පූර්ණ වශයෙන් බිඳවැටලා තියෙනවා. සමහර වෙලාවට දේශපාලඥයාට වඩා නිලධාරි තන්ත්‍රයේ ඉන්නව වෙන්න පුළුවන් ඊට වඩා වැඩියෙන් දූෂිතයෝ. හැබැයි නිලධාරීන් කෙරෙහි එහෙම ඔබ වෙන්නේ නැහැ. මම දැක්ක ඔය හිටපු කවුද නිලධාරි මහත්තයෙක් ඒ කාලේ මේ බලේබුඩු මහත්තයා හොඳට දන්නවා. එක්කෙනෙක් දැන් කියනවා මට දුන්නොත් මම රට හදනවා මෙහෙම කරනවා කියලා. හැබැයි ඒ තනතුරේ ඉන්න කාලේ හොඳට මාට යස්පාර ගිය කෙනෙක්. එහෙමයි එනවා මේ වෙලාවේ. ද බලන්න කර ගෝල් ෆේස් එකට ගියානේ පොලිස් නිලධාරියද මේ පොලිස් නිලධාරිය? ගංජා ගෙනිල්ලා අහුවෙච්ච පොලිස් නිලධාරිය. ගංජා කිලෝග්‍රෑම් කොච්චරද? දෙපාරක්ද කොහෙද වැඩ තහනම් වෙලා තියෙනවා. විනය විරෝධී වෙලා තියෙනවා. රාජකාරිය පැහැර යන්න තියෙනවා. දැන් හිටානින්ද මේ පොලිස් තනතුරෙන් නිර්පාහරින්න වගේ එහෙම පරීක්ෂණයක් තිබිලා තියෙනවා. එයා වටක් ගාලා ගෝල් ෆේස් දුන්නා ආණ්ඩුවට විරුද්ධ ටෝක් එකක්. ජාතික වීරයා, ජාතික කොඩිය. දැන් වීරය වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ පටපට ගාලා. ඔගොල්ලෝ බීරෙක් වෙන්න ඕන නම් ඩග්ගල යන ගෝල් ෆේස් ගිල්ලා ලොරි ටෝක් එකක් දෙන්න YouTube එකේ දාන්න දවසෙන් වීරයා ජාතික වීරයා අර ඉන්ටඩික් වෙන්න හිටිය පොලිස් නිලධාරියට එතනින් ජාතික වීරයා පට්ටම දුන්නා එතන ගියොත් ජාතික වීර වෙනවා මම කියන්නේ එතන ඉන්න හැමෝම නරකයි කියලා නේ හොඳ අයින්සක තරුණ දූදරු ඉන්නවා ඒ අය මේ අව්‍යාජ වෙවිලා දාටිය හින්දා කොහොම වුණත් දැන් ඒ නිසා මේ දේශපාලඥයා කරේ තියෙන මේ ප්‍රතිරූපය වෙනස් වෙන්න ඕනේ ඒකට අදාළ නීති රීති ගේන්න ඕනේ. දැන් ඉල්ලනවා විගණනේ විතර නෙවෙයි
විගණනය දේශපාලඥයා විතරක් නෙවෙයි රාජ්‍ය සේවයේ පහළම මිනිහක ඉඳන් ඉහළම කෙනා දක්වා ජනාධිපති දක්වා දේශපාලඥයා දක්වා රාජ්‍ය සේවයේ උඩ ඉඳන් යටට මේවා කියන්නේ කිව්ව චන්දනේ තියනවා එහෙනම් මම ඒ වැඩි විස්තර කරන්න යන්නේ නැහැ දැන් මම අර පෞද්ගලික නාලිකාව සාකච්ඡාවට ගිහිල්ලා රීගුව ගැන එකක් කියලා ඉතින් මට ඒගොල්ලෝ කියනවා ඇයි එහෙම කිව්වේ කියලා ඒ හින්දා ආයෝග කිනා ගහ ගන්න ඕනේ නැහැ කොහොම නමුත් දැන් ඒ පිරිසිදු කිරීම ඒ පවිත්‍රකරණය දේශපාලන සහ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය ඒ දෙකම එකට ඒ අයගේ දූෂණයකට යන්න තියෙන ඉද ප්‍රස්තාව වළක්වන්න ඕන කරන නීති රීති ඒක විගණනය නම් විගණනය වෙන මොකක් හරි නම් වෙන මොකක් හරි ඒ ඔක්කොම නම් ඒ ඔක්කොම මේ රටේ විවිධ විද්වතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් ඇවිල්ලා තියෙන යෝජනා වලින් සාර්ථකම යෝජනා ටික අරගෙන ඒවා මේ රටේ නීතියට ඇතුළත් කරලා ඒවා ක්‍රියාකාරී තත්ත්වයන් බවට පෙරලන්න ඕන. ඒ මගින් විතරයි නූතන තරුණ පරම්පරාවේ අර XY ජෙනරේෂන් එකේ එයාගේ අවශ්‍ය කර Y X ජෙනරේෂන් එකේ එහෙම නැත්නම් Z ජෙනරේෂන් එකේ ඒ විශ්වාසනීයත්වය ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අර පරණ දේශපාලඥයන්ට මෙතනින් එහා ගමනක් නැහැ. පරණ දේශපාලඥයන්ට මේ සමාජය ඇති වී තිබෙන පරිණාමය තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නත් බෑ. එනිසායි පරණ හම්පඩ ගහිච්ච දේශපාලඥයා වෙනුවට මේ නූතන සමාජයේ ඉල්ලන මේ නූතන සමාජයේ අපේක්ෂා කරන බලය පෙන්වන දේශපාලඥයා වෙනුවට බලය නොපෙන්වන දේශපාලඥයා බලය රහවටින දේශපාලඥයා වෙනුවට බලය උපේක්ෂාවෙන් භුක්ති විඳින දේශපාලඥයා බලයෙන් මත්තර දේශපාලඥයා වෙනුවට බලය උපේක්ෂාවෙන් යොදා ගන්න දේශපාලඥයා එහෙම කෙනෙක් මේ පොළොවේ නිර්මාණය කරන අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණ හා සමාජ මතවාදී ප්‍රතිසංස්කරණ සිදු කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි. ඒකට පියවරක් ඇදීට අපේ ආණ්ඩු කාලේ පහුගිය ආණ්ඩු කාලේ ආපු සීනිබදු වංචාව වැනි වංචාවන් මුලින්ම කරන්න ඕනේ ඒවට අදාළ වගේ උත්තරකාරය හොයන්න ජනාධිපති කමිෂන් එකක් දාලා තොරතුරු ටික එළියට අරන් ඔවුන්ට විරුද්ධව නඩු පවරලා ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක. ඒ වගේම බැඳුම් කර වංචාවට අදාළව පසුගිය පාලන තන්ත්‍රයේ කාලේ ගෙනාව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් තිබුණු පළියට උසාවියට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒක සාක්ෂි පොතක් හැටියට සලකන්නේ නෑ. නීතියට අවශ්‍ය සංශෝධන ගෙනල්ලා ඒ කොමිෂන් සභා වාර්තාවල් අධිකරණයේ හැමියේ සාක්ෂියට අවශ්‍ය කරන දේවල් හැටියට පිළිඅරන් එතන ඉඳන් නඩු විභාගය අවසන් කරන්න පුළුවන් වෙන විදිහේ නෛතික ප්‍රතිසංස්කරණයක් එන්න ඕන. අල්ලස්ව දූෂණ කොමිෂන් සභාවට ඒ වටිනකම එකතු කරන්න ඕන. ඒවා වුණොත් විතරයි මේ රටේ අල්ලස් ගන්න දූෂණයට බර උදවිය දෙතුන් වතාවක් යමක් කරන්න කලින් හිතන තත්වයකට පෙරලෙන්නේ අපේ සමාජයක් මේකට අනුව වෙනස් වෙන්න ඕනේ. ඒ කාලේ කිව්වේ රෙද්දාසේ මහත්තයා කියලා කෙනෙක් හිටියා තමුන් වහන්සේලා දන්නවා. සරම ඇඳගෙන යට කලිසමක් තියෙනවා. හැබැයි මහත්තයා කිව්වේ ඒ හින්දා යට හරි කලිසම තිබ්බ හින්දා. සරම විතරක් ඇඳන් හිටියේ නම් මිනිහට කවදාකවත් මහත්තයා කියන්නේ නැහැ. අර මහත්තයා කියාගන්න නම් රෙද්ද අස්සේ හරි කලිසම තියෙන්න ඕනේ. නැත්තම් මහත්තයා කියන්නේ නැහැ. රෙද්ද අස්සේ තිබ්බ හින්දා රෙද්ද අස්සේ මහත්තයා කිව්වා නිකම්ම කලිසම ඇඳ නම් ඒත් නිකම්ම මහත්තයා. සරම ඇඳන් ගියා නම් මහත්තයා නෙවෙයි. අපේ තියෙනවා ජාතියේ මහා හීනමානයක්. අපිට සුද්ධ දීලා ගිය හීනමානයක් තියෙනවා. අපේ කැඳවිවොත් නින්ද යනවා කිව්වා නිදිමතයි කිව්වා. කැවුම් කන්න යෝධ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කිව්වා. මේ විදියට අපේ වටිනාකම් පද්ධතියට ඉතින් සියුම් ලෙස පහර දීලා තියෙනවා. අපිව අපේ අනන්‍ය මුල් වලින් ගලවලා තියෙනවා. අපිට දැන් කිරිපිටි නැතුව නිින්ද යන්නේ නැහැ. මං දැක්ක පොලිමිනක අම්ම කෙනෙක්ට මගේ දරුවට හාමතේ වගේ මේ උදේට කිරිපිටි ටිකක් බොන්න බැරුව කියලා. එතකොට සුද්ධ වෙන්න කලින් අපි කිරිපිටි බීපු ජාතියක්ද? ඒ කාලේ අපි දරුවෝ හාමතේද හිටියේ. අපිව එක එක ඒවට අපිව තරම් ඇබ්බැහි කරන්න බෑ. පුංචි කාලේ අපිට මතකයි ඇඳි හැස බිස්කට් එක ආවා. නිකන් ආවේ ඒක කෑවා. කෑවා මේ රහට දිව හුරු වුණා. ඊට පස්සේ සල්ලි දීලා කෑවා. අපිව අපේ වෙන ලෝකේ වෙන කිසිම જાතියක් නැති තරම්. ජපාන ගත්තොත් ජපානගේ අනන්‍යතාවය කෑමවලද ජීවන විලාසයේද හැම දෙයකම මේ අනන්‍යතාවය පේන්න තියෙනවා. කෙනෙක් පිළිගන්න විදිහේද ආචාර සමාචාර කරන විදිහද ජපනා ඉන්නවා ජපනා ඒ හැම ජාතියකම මේ මොකා හරි එකක් ඉන්නවා ගියාම දැනෙනවා ඒක ඒ අනන්‍ය ලක්ෂණ තියෙනවා
Api ananya lakshana tiyenawa ita wada wedi ananya novena lakshana. Api hithin mehe unata api nika hybrid wela thiyenne. Podi European hybrid ekak. Eka visin api e demuhuru wima visin ape jeevana ratawa apita apita ekena ape ape samaja aarthika pavathmata orottu nodana pramaane jeevana ratawa bawata pat wela thiyenawa. Enisa apita one samaajiya wenasukuth ada illenawa. Mee model yang keliru itu, enna nange samaji ya beresan netu abe. Samaja kediri tapi agar suudana novi be. Api hitana mana nange api de naytaran sepeda kala bilai inna anaga te perempuan kehidupan awak kasih atpat keragena goduru keragena. Eh me inna saudara naytiat tiada. Eh anaga te perempuan tak aderin melanda nampuru an kehidupan rata awak tapi me polo geni an noni nanti. Anne peribarutan ya. E paribartane sandaha wana avasthawa mabata me arbuda karya avasthawa pat karagannawa me awula athi kalith oy riddasse mahatyalama tamai koi pakshit oy oy wedi hariyak hiti oy riddasse mahaturu tamai dan oy IMF giila thiyenneth wedi hariyak man hitanne himaya tamai e nisa apita karanna thiyena ekama de tamai me e riddasse mahaturunge athe thiyena balaya එහෙම නොවන මහත්තුරු අතට ගන්න. එහෙම නොවන මහත්තුරු එහෙම මෙච්චර කල් උඩ රට හරි පහත රටි හරි ඔය රෙද්දාසේ මහත්තුරුගෙන් පැවතාපු රදල වංශවත් පගුල්වලයි තමයි මේ පාලන සුක්කානම හැසිරෙව්වේ. අවස්ථා දෙකකදී හැර. ඒගොල්ලෝ හසුරවපු විද්‍යානුව තමයි මේ ඉරණමට අපි ආවේ. ඒ නිසා දැන් අවස්ථාව තියෙනවා. ඒ රෙද්දාසේ මහත්තුරුගේ પરම්පරාවලින් නොවන මේ පොළවේ ඓන්ද්‍රියව මේ පොළවත් එක්ක ජීවත් වෙච්ච ගැටුණු වැඩුණු ඇදුණු මේ මහා සංස්කෘතික සාරය මත පදනම් වෙච්ච නායකත්වයක් ඔස්සේ මේ රට හරිමකට ගෙනියන්න අපිට අවස්ථාව තියෙනවා ඒ මේ අරුබුදය ඇතුළේ අපිට ඒකට ඉඩ පහදලා දීලා තියෙනවා ඒ නිසා අපි ඒක කරන්න නම් ඒ සමාජීය වෙනස්කමටත් අපි ලෑස්ති වෙන්න ඕනේ එහෙම කළොත් තමයි අපිට ඒක කරන්න පුළුවන් මේ ඔක්කොම මේ වැඩේ අතරේ තමයි අපි ණය ප්‍රතිවිయోగගත කරන්නේ වෙන්න ඕනේ මුල ආරම්භලේ හරි කාගේ හරි සහයෝගයකට ගන්න ඕනේ කාගේ සහයෝගය ගත්තා දීර්ඝ කාලන වශයෙන් මේ රටට විපත්ති දායකව බලපාන කොන්දේසි වලට එකක නොවෙන්න ඕනේ. සහයෝගය ගන්න එක වෙනයි. සහයෝගය ගැනීම විසින් අනාගතයේ අපි මහා ප්‍රමාත්‍යකට වැටෙන විදිය කොන්දේසි වලට යටත් වෙන එක වෙන අපට අයිතියක් නැහැ. ඒ හදිසි සහයන් ලබාගෙන ණය ප්‍රතිවිయోగගත කරණය කරගෙන ඒ වගේම අපි අර කියපු මහා සැලැස්මට අනුකූල මෙහෙයුමක් බල සම්පන්න මෙහෙයුමක් පණ ගන්නවාගෙන ඉදිරියට ගියොත් වැඩි කල් යන කලින් අපිට මේකෙන් ස්ථිරසාරව එළියට එන්න පුළුවන්. දැඩි සත්කාරයකගේ ඉන්න රෝගියා ආර්ථික රෝගියා සාමාන්‍ය රෝහලේ ඇඳට ගෙනල්ලා එතනින් ගෙදරට ගෙනල්ලා ටික කාලෙකින් බෙඩ් රෙස්ට් කරලා ටික කාලයක් දෙයනේ කියලා නිරෝගී වයි ඇවිද යන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. ඒක කරන්න ඕන. දැන් ඒක කරන්න නම් මොකද්ද උනේ? සමාජ ස්ථාවර භාවය හැදෙන්න ඕනේ. දැන් අපි මේ කතා කරන වෙලාවෙත් ඊයේ රම්බුකන තරුණෙක් වෙඩි තැබීමකින් මිය ගිහිල්ලා තියෙනවා. පොලිස් නිලධාරියෙක් වෙඩි තැබීමකින්. පොලිසිය එකක් කියනවා ඒ ප්‍රජාව තව එකක් කියනවා. මොකක් වුණත් මේ රටේ දරුවෝ මේ අරමුදේ විසින් ඇතිකරන විරෝධතා හේතු කොටගෙන මරුන් කන්න ඕන දරුවෝ නෙවෙයි. මේ අරමුදේ වග උත්තරකාරයෝ ඒ දරුවෝ නෙවෙයි. එනිසා වුන් නෙවෙයි මරුන් කන්න ඕනේ. අරමුදේ විසින් පීඩාවට පත් වෙලා පාරට එන මිනිහ නෙවෙයි මරුන් කන්න ඕනේ. මං ඉතුරු ටික කියන්නේ. ඒ නිසා සමාජ ස්ථාවර භාවය හදන්න. සමාජ ස්ථාවර භාවය හදන්න නම් දේශපාලන ස්ථාවර භාවය ඕනේ. දේශපාලන ස්ථාවර භාවය ඇති කරන්න ඕනේ. සමහරුන්ට මේ වෙලාවේදී සමාජ දැන් මහ බැංකුවේ අලුතෙන් ආපු අධිපති බැංකුවා ඉක්මනින්ම දේශපාලන ස්ථාවර භාවය හදන්න සමාජ ස්ථාවර භාවය හදන්න නැත්නම් අපිට මේ වැඩේ කරන්න බෑ. දැන් එහෙම නම් අපි මොකද්ද කරන්න ඕනේ? දැන් අපිට ඕනේ මේ අර්බුදය ව්‍යසනයක් වෙලා ව්‍යසනයේ මහා විපතක් බවට පෙරලනකම් බලන් ඉන්නද? අර්බුදය විසින් ආණ්ඩුව පෙරලුවාට කමක් නෑ. අර්බුදය විසින් රාජ්‍ය බිඳ වැටෙනකම් බලන් ඉන්නද? සමහර අර්බුද තියෙනවා පාලන තන්ත්‍රයේ වෙනසක් විතරක් නෙවෙයි
රාජ්‍ය අහිමිවීම දක්වා ඒ අර්බුද ගෙනියනවා. ලිබියාවේ ආවේ ගඩාෆිගේ පාලන තන්ත්‍රය ගැන විරෝධය. පාලන තන්ත්‍රයට එරෙහිව ගෙන ගිය විරෝධය අවසන් වුණේ ලිබියාව නැමැති රාජ්‍ය ලිබියානුවන්ට අහිමි කර. ලිබියාව කියලා රටක් තිබ්බට රාජ්‍යයක් නැහැ. අපේ අම්මලා ඒ කාලේ පුතෙක් හම්බුනාම කියන්නේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ කියලා. රටක් රාජ්‍යයක්. රටක් තියෙනවා රාජ්‍යයක් නැහැ ලිබියාවේ. දැන් ඒක පිස්සන් කොටුවක්. ලිබියානුවන් බොහොම හොඳ ජීවිත ගත කරපු ලිබියානුවෝ දැන් යුරෝපයට යනවා ඉඟා කන්න. සරණාගතයන් හැටියට. ඉරාකියත් එහෙමයි. පාලනතන්ත්‍රයට විරුද්ධ ප්‍රහාර රාජ්‍යයක් නැහැ දැන් මොකක්වත් නැහැ. දැන් ලෝකේ වර්තමානයේ තියෙන කාරණේ තමයි මේ රටවල් වල ඇති වෙන ආර්ථික හෝ වෙනත් අර්බුද. අමතක කරන්න එපා. අපිට ස්වභාවික අර්බුද නැත්තම් કૃතිම අර්බුද හරි හදලා දීපු රටක් මේ රට. එල්ටීටි ත්‍රස්තවාදය හදලා දුන්නා බාහිර බලවතුන් විසින්. 71 ජනතා විමුක්ති පෙරමුණේ කැරල්ලාව 88 89 ජේ.ආර්. ජයවර්ධනගේ ඒකාධිපතිත්වයට එරෙහිව ඒ මහා සටන ඇවිලුණා. මේ හැම එකම දේපළ වෙනසුණා. ජීවිත නැති වුණා. මේ රටේ හිටපු අයිකියු වගේ හොඳම මිනිස්සු ටික මැරුණා. උතුරේ දකුණේ ඒ මහා මානව සම්පතේ සාරය අපට හිමි වුණා. උපයන්න තිබිච්ච විදේශ විනිමය අපිට හිමි වුණා. ඒ අර්බුද වලින් ඒ ගැටුම් වලින් අපට ඇති කරපු පාඩුවේ ප්‍රමාණය කිසිවෙකුට තක්සේරු කරන්න බෑ. අද මේ රාජ්‍යයේ සමහර තියෙන දුබලතාවලට ඒ මහා විපත් හේතු වෙනවා. ඒ නිසා අපිට ස්වභාවික විපත් වලින් නෙවෙයි අපිව වෙනසලා තියෙන්නේ. අපිට ගිනි කඳු වලින් අපිව වෙනසලා නැහැ අපේ ආර්ථිකය. මහා ණයයන් වලින් අපේ ආර්ථිකය වෙනසලා නැහැ. කාන්තාර වලින් අපේ ආර්ථිකය වෙනසලා නැහැ. මහා ජලගඳන් වලින් අපේ ආර්ථිකය වෙනසලා නැහැ. තියෙනවා නම් බොහොම සීමිතව. අපේ ආර්ථිකය වැඩියෙන් වනසලා තින්නේ අපේ රාජ්‍ය වැඩියෙන් දුබල කරලා තින්නේ මානව ආපදා වලින් ත්‍රස්ත සටන් වලින් කැරලි වලින් එකිනෙකාගේ මරාගෙන ඉන්නේ ඒ හැම අවස්ථාවකදීම රාජ්‍ය බෙලහීන වෙන දුර්වල වෙනවා දැන් මේ අර්බුදයක් බලනවා සමහරු ආණ්ඩුව පෙරලීමට එහා ගිහිල්ලා රාජ්‍ය රාජ්‍ය දිය ගිරහැරීම අත්පත් කර ගැනීම දක්වා මේ අර්බුදය ගෙනියන්නේ ඒ නිසා ඒ රාජ්‍ය බිඳවැටෙන තැනට ගෙනියන්නේ අඳුරු බලවේග කරන බෑම අපිට ඉඩදී බලා ඉන්න බෑ. තවත් ලිබියාවක් ඉරාකයක් වෙනකම් මේ රට දිහා බලා ඉන්න බෑ. සමාජ මාධ්‍යවල සමහර උදවිය උදම්මනන හැටි දැක්කම ප්‍රචණ්ඩත්වයේ කරා මේ සමාජ විරෝධය ගෙනිය ගන්න උනන්දු වෙන තරම දැක්කම ඒකට ඍජුවහ වක්‍රම අනුබල දෙන තරම දැක්කම අපිට පේනවා මේ අඳුරු බලමලු සූදානම් වෙන්නේ වෙන මොකටවත් නෙවෙයි. මේ අර්බුදය ඔවුන්ගේ අභිමතාර්ථ සලුපි පරමාර්ථ ඉටු කරන ව්‍යසනයක් දක්වා රාජ්‍යත් අහිමි කිරීමේ තැන දක්වා ගෙන යන. දැන් රමුක් වෙන තරුණයා වෙඩි පහරකින් මැරුණා මුලින්ම නිවේදනයේ නිකුත් කළේ කවුද? එලා දෙකල. කවුද? ඇමරිකන් තානාපති. මේ අඩු ගානේ මේ දරුවා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට නිවේදනය නිකුත් කරන්නත් බැරි වුණා ඊට කලින්. එච්චර කඩිසරයි කාර්යක්ෂමයි. රටක් වටි. එතකොට දැන් පේනවනේ. දැන් අර එහේ ඇමරිකාවේ අර තරුණේ කළු ජාතික තරුණේ පොලිස් කාර්යයක විසින් බිම දාගෙන ගහලා මැරුවා. නිකුත් නිවේදනයක් එහෙන් ආවද නැහැ. ඒවට නැහැ. මෙහි එකක් එක පට ගන්න. ඒ බලන්න මොකද සමීපව නිරීක්ෂණය කරනවා. මේ වෙන දේවල් සමීපව නිරීක්ෂණය කරනයි ඒ ඒ ඒ උපాయ මාර්ගික සැලැස්මට අනුව මේ අවස්ථාව යොදාගත හැකිදයි බලන්න. ඒ නිසා තේරුම් ගන්න. මේ අර්බුදය විසින් අපිව ප්‍රකෝප ගන්නවලා තියෙනවා. අර්බුදය විසින් අපිව අසහනයට පාත්‍ර කරලා තියෙනවා. අර්බුදය උස්සන්න වෙන්න පැවති පාලන තන්ත්‍රය දැනටත් පවතින පාලන තන්ත්‍රය බරපතල දායකත්වයක් දීලා තියෙනවා. ඒ නිසා ඒ පාලන තන්ත්‍රය පිළිබඳ විරෝධයකුත් තියෙනවා. ඒ විරෝධය නිසා ඒ පාලන තන්ත්‍රය එළවදමියුතුත් තියෙනවා. හැබැයි ඒ මොනවා කළත් අවසානයේ වාසි කැපෙන්නේ අර අන්තරාකාරී බලවේගවලට නම් ඒ අඳුරු බලවේගවලට නම් රාජ්‍ය අපට අහිමි කරන බලවේගවලට නම් ඒකට නම් අපි අන්තිමට පාර කැපෙන්නේ ඉඳ දෙන්නේ ඒ අරාජිකත්වයේ මාවත මේ රටට හෝ ජනතාවට ජයග්‍රහණ සපයන මාවතක් නෙවෙයි ලිබියානුවන් හිතුවනම් ගඩාෆිගේ හිසමතින් නිර්මාණය වෙන්නේ තමගේ ස්වර්ග රාජ්‍ය කියලා නෑ නිර්මාණය වුණේ අපාය ඒ නිසා අපි ඒ පසුතැවීමට ලක් විය යුතු නැහැ. අරාජිකත්වයේ වර්ධනය වෙන්න ඉඩ හරිනවා වෙනුවට
මේක පාලිත තත්වයකට ගන්න ඕන. පාලිත තත්වයකට ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? පාලිත තත්වයකට ගන්න පුළුවන් වෙන්නේ අපි ඉදිරිපත් කළා තියෙනවා පක්ෂ 11ක්. ඒ වගේම ඊට අමතරව තව ස්වාධීන කණ්ඩායම් අපි පාර්ලිමේන්තුවේ අපිත් එක්ක එකතු වෙච්ච. ඒ වගේම ඒ අදහස ගෞරවනීය මහානායක ස්වාමින්වයන් වහන්සේලා අනුමත කළ නිවේදන නිකුත් කළා තියෙනවා. කාඩිනල් තුමන් නිකුත් කළා තියෙනවා නිවේදන. ඒ හැම කෙනෙක්ම කියනවා අග්‍රාමාත්‍යවරයාතුළු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වලා නව බහුපාර්ශ්වික රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රය පිහිටුවාලීමට ඉඩ සලසන්න කියලා. ඒක තමයි එකම ක්‍රමේ දේශපාලන විශ්වාසනීයත්වය හදන්න. මේ තමන්ට ඕන කරන ඉන්ධන ටික නැතුව ගෑස් ටික නැතුව වෛරෙන් කේන්තියෙන් කුපුර පුපුර ඉන්න මිනිස්සුව නිවන්නේ නැතුව මේකට මුහුණ දෙන්න බෑ. ඒ අය නිවුවොත් විතරයි අපට ඒ ඉන්ධන ටිකේ අර්බුදය ගෑස් ටිකේ අර්බුදය බෙහෙත් ටිකේ අර්බුදය මේවට කඩිනමින් පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නේ. මේක ඇතුලේ යුද්ධයක් තියාගෙන ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න වෙන්නේ නැහැ. ඒකට උත්තර හොයන්න ගියත් උත්තර ගන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ උත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි දේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු යාමාත්‍ය මණ්ඩලය ඉවත් වෙන්න ඕනේ. ඒ පාලන තන්ත්‍රය පිළිබඳව තියෙන මහජනයාගේ අවිශ්වාසය ඒක නැති කරන්න අපිට බෑ. ඒ නිසා විශ්වාසය ඇති කරන්න පුළුවන් නව ස්ථාවර භාවය ඇති කිරීමේ පාලන තන්ත්‍රයක් පිහිටවන්න ඕනේ. ඒ පාලන තන්ත්‍රය මගින් අපි අර ඉදිරිපත් කරපු ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ එකගතාවයකට ගිවිසුමකට එන්න ඕනේ. එතෙන් සිට රට පාලනය කිරීමේ අවස්ථා තීරණාත්මක තීරණ ගන්න ජාතික සභාවක් ඒකට දායක වෙන හැම පක්ෂයකම නියෝජිතයන්ගේ සමන්විත ජාතික සභාවක් උඩින් පිහිටවන්න ඕනේ. ඒ ජාතික සභාවෙන් තමයි ආර්ථික උපාය මාර්ගය සහ අනිකුත් කරුණු පිළිබඳ තීරණ ගන්න ඕනේ. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය ඉතාඩු ප්‍රමාණයක් කරගෙන මහජනයාට විශ්වාසය තියන්න පුළුවන් වෙන විදියට මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරගෙන සීමා කරගෙන කැපවීම මුලින්ම මේ පැත්තෙන් පෙන්වන්න ඕනේ. එසේ පෙන්නමින් සමාජය ස්ථාවර තත්වයකට ගේන්න අවශ්‍ය කරන පියවර ගන්න ඕනේ. ඒක තුවක්කුවෙන් කරන්න බෑ. ඒක හදවතට හදවතට ඒ සම්නිවේදනය එමගින් පමණයි කරන්න පුළුවන්. ඒ කරන්න නම් අන්නර අපි යෝජනා කරන ඒ රට ස්ථාවර භාවයට පත් කිරීමේ සර්වපාක්ෂික හෝ බහුපාක්ෂික හෝ පාලන තන්ත්‍රය පිටවන්න ඕනේ. නව ග්‍රාමාධිපතිවරයෙක් සමග නව පාලන තන්ත්‍රය. එසේ කිරීමෙන් පමණයි මහජන විශ්වාසය තහවුරු කරන්න පුළුවන් වෙන්නේ. සමහරව කියනවා ගෝඨාභය රාජපක්ෂත් යන්න ඕනේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ගියයි කියන්නකෝ. එතකොට මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවේ 113ක් ඡන්ද තියෙන කෙනෙක් වැඩ බලන ජනාධිපති වෙනවා. ඉතුරු අවුරුදු දෙකම ආට. දැන් අර හැංගිලා ඉන්න බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මට 113 හදන්න පුළුවන් කියලා එහෙම්මෙන් බෙදලා හැදුවොත්. එතකොට ගෝඨ මහත්තයා ගිහිලා තියෙන්නේ බැසිල් මහත්තයාට ජනාධිපති වෙන්න මරු. කපුටා coming to president house. ඒකද කරගන්න ඕනේ. හරි ඉතින් අර යානා කි වෙන දෙන්නෙක් කිල්ලුවේ කියන්නකෝ 113 හදන්න දෙන්නෙක් පොර කෑවේ කියන්නකෝ. හිතෙන්න පුළුවන් මේ දින වල කාට නොහිතන්නේ උන්ටත් හිතෙන්න පුළුවන්. දැන් මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ හැමෝම හිතනවානේ මට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඒ වගේ හිතෙන්න පුළුවන්. එහෙම හිතලා දෙකට බෙදලා තරඟ කරොත් ඒ කාටත් 113 නැති වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් මොකද කරන්න කියලා ව්‍යවස්ථාවේ නැහැ. එතකොට තක්කු මුක්කු වෙලා බලන් ඉන්න වෙන්නේ. දැන් මේක තක්කු මුක්කු වෙලා බලන් ඉන්න ඕන වෙලාවක්ද? දැන් කරන්න ඕනේ රටේ ජනාධිපතිත් අයින් කරන්න ගිහිල්ලා මේ රට අරාජික කරලා අස්ථාවර කරලා නන්නත්තර කරන එක නෙවෙයි. දැන් කරන්න ඕනේ ඉන්න ජනාධිපතිවරයාව වැඩපිළිවෙලකට එකඟ කරගෙන ඔහුගේ තනි මතයට තීරණ ගන්න බැරි වෙන විදියට සාමූහිකව සාකච්ඡා කරලා තීරණ ගන්න මණ්ඩපයකට එකඟ කරලා අන්න එහෙම පොදු මේ රට මේ වැටි තිබෙන අවුලෙන් ගොඩ ගැනීමේ පොදු අභිවෘද්ධිය සරසන ස්ථාවර රටක් ගෙනෙන අන්නේ පාලන තන්ත්‍රය පිහිටුවන එක. ඒක කරන්නේ නැතුව වෙන වෙන හොරගල් අහුලන ඒවා කරන්නේ මේ අස්ථාවර භාවය වැඩෙන්න ඉඩ තියලා බලා ඉන්න එක. හොරගල් අහුලන හැමෝම කරන්නේ. ඒ වගේම ඒක ඇති කරන්න ඉඩ නොදී මේ පාලන තන්ත්‍රයම පවත්වගෙන යන වලිගන්නේ ඒත් එහෙමයි. ඒගොල්ලෝ හිතනවා නම් මේ තියෙන එකම තියාගෙන ගිහිල්ලා සමාජ ස්ථාවර භාවය හදන්න පුළුවන්, දේශපාලන ස්ථාවර භාවය හදන්න පුළුවන් බෑ. කූට්ටම එහෙම යනුවට බෑ. වයසක අය අයින් කරනවා, තරුණ අය දානවා. එහෙම ඒ කූට්ටම ඒ විතර බෑ.
පැකේජයක් ඕන වැඩපිළිවෙල ඕන සලස්ම ඕන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන ආකෘතිය ඕන අන්න ඒකට සියල්ල එකඟ කරගත්තු ඒ අන්තර්කාලීන රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රය බහුපාක්ෂික හෝ සර්වපාක්ෂික හෝ පාලන තන්ත්‍රයේ පිහිටුවන්න ඕන එසේ කිරීම මගින් පමණයි මේ මොහොතේ මේ අරාජිකත්වයෙන් මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ අරාජිකත්වයෙන් ගොඩ ගන්න බැරි වුණොත් ඒ තමයි අපේ ඉතිහාසයේ අවසානය ඒ තමයි අපේ ඉතිහාසයේ අවසානය මේ අපි ඉන්නේ හැම මොහොතක පාරේ ගෑස් ටික නැතුව වේදනාවෙන් පුපුර පුපුර ඉන්න අම්මට තාත්තට අන්තර්ජාලයට යන්න බැරුව වේදනාවෙන් පුපුර පුපුර ඉන්න තරුණ දරුවට ලයිට් කපනකොට තියෙන දුක වේදනාව දරාගෙන ඉන්න තරුණ දූ පුතුන්ට එතනින් එහාට හිතන්න කාරණයක් තියෙනවා ඔබේ වේදනාව ඔබේ ප්‍රකාශය ඔබේ විරෝධය යොදාගෙන මේ රට අරාජිකත්වය කරා රැගෙන යන්න ඉඩ දුන්නොත් අස්ථාවර භාවයෙන් අස්ථාවර කරා භාවය කරාගෙන යන්න ඉඩ දුන්නොත් ඒ ඔබේත් මගේත් රටේ අවසානය ඒ ලිබියාව ගාවට ඊළඟට ඉතිහාස පොතේ ලියවෙන රටක් තියෙනවා රාජ්‍යයක් නැති රටක් බවට අපි පත් වෙන එක ඒ නිසා හිතෙන්ට මේ රට පත් වෙන්න ඉඩ දෙන්න අපට අයිතියක් නැහැ අපි අපේ අපේ මුතුන් මිත්තන් අපේ අතීතය මීට වඩා අමාරු අභියෝග වලට මුහුණ දීලා තියෙනවා මීට වඩා අමාරු දුෂ්කරතා වලට මුහුණ දීලා තියෙනවා ඒ හැම අමාරු දුෂ්කරතාවයකදීම අපිට එතනින් එළියට එන්න පාරක් අපි හොයාගෙන තියෙනවා ඒ පාරේ අපි එළියට ඇවිල්ලා තියෙනවා මේ අර්බුදයත් මෙන්න මේ පාරෙන් අපිට එළියට එන්න පුළුවන් මේ අර්බුදයෙන් අපිට එළියට ඇවිත් අපේ රට නැවත ස්ථාවර කර පැරණි පරාදීනත්වයේ ගොදුරපපට පත් කරන ආර්ථික මොඩලයේ අතහැර නව දියුණු ආර්ථික මොඩලයකින් රට ජාතියත් ආර්ථිකයත් සමි බල ගන්නන මාවතකට අපිට මේ රට ගේන්න පුළුවන් ඒක නොකරනව නම් නොකරන්නේ මේ රට අරාජිකත්වය නැති වෙඩිලා බාහිර බලවතුන්ට මේ රට කෙලිමිමක් දඩමිමක් බවට පත් කරගන්න ඉඩ දීලා බලාගෙන ඉන්න එහෙම නැත්නම් ඒකට අනුබල දෙන තක්කඩි දේශපාලන අඳුරු බලවේග විතරයි ඒ දේශපාලන අඳුරු බලවේග වල ඒ දුෂ්ට අරමුණ මුදුන්පත් කරගන්න ඉඩ දිය යුතු නෑ ජනතාවගේ අප්‍රසාදයට පත් වෙච්ච ඒ පෞල් පාලනය පවත්වාගෙන යා යුතු නෑ වගේම ඒ විරෝධය දඩමීම කරගෙන අර අරාජිකත්වය කරා බාහිර බලවතුන්ගේ දඩමීම බවට මේ රට පත් කරන කැසගවන පාපී අඳුරු බලවේගවල ඒ අරමුණ ඉටු කරන්න ඉඩ දිය යුතු නෑ ඒ නිසා අපට තියෙන වගකීම තමයි ওই දෙපැත්තෙන් එකකටවත් මේ රට ගොදුරු වෙන්න නොදී නියම පැත්තට රටේ ජනතාවට ජයග්‍රහණ දින අදින පැත්තට ආර්ථිකය ස්ථාවර කරන පැත්තට ආර්ථිකය සමිබල ගන්නන පැත්තට ආර්ථිකය වහපු නැති හිල් ටික වහලා ජාත්‍යන්තරව ගන්න පුළුවන් උදව් ටික අරගෙන කෘෂි කර්මාන්තය ඒ වගේම අපේ රටේ අපනේන කර්මාන්ත ආදේශන කර්මාන්ත මේ ඔක්කොම බල ගන්නන සමි ගන්නන රටක් ප්‍රබෝධමත් මහ ජනතාවත් එක්ක අත්වල් බැඳගෙන ගොඩනගන එක අන්නේ රට හදන්න තමයි අපි අපේ යෝජනා පක්ෂ 11ක් විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ ගමනට අවශ්‍ය කරන සවිය ඒ පරිවර්තනයට. ඒ පරිවර්තනය නිකන් කරන්න බෑ. සමාජය, දේශපාලන නායකත්වයත්, සංස්කෘතික බලවේගත් මේ සෑම සියලු බලවේගයක්ම එකට ඒකාබද්ධව කළ යුතු කාර්යභාරයක්. අපි හිතනවා ඒක අපිට කරන්න පුළුවන්. අපි ඒක කරනවා. ඒක කරලා පෙන්වන්න පුළුවන්. වැටුණු අරබුදයේ ගහන රටක් නැවත කෙලින් කොට සිටවා ජයග්‍රහයි වෙදිරට යන මාවතකට මේ රට ගෙනෙන්න පුළුවන් එතනට මේ රට අරගෙන යන්න අපි සැවම සූදානම් වෙමු ලෑස්ති වෙමු මේ අඳුරු අර්බුදකාරී තත්වයෙන් විජයග්‍රහයි අනාගතය ගොඩනගන්න අපි සැවම අපකැප වෙමු කියලා ආරාධනා කරමින් මාතෘභූමියට ජය වේවා නූතන අර්බුදය ජය ගැනීම මාවත හෙලිපෙහෙලි වේවා නව අන්තර්කාලීන රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රය පිහිටුවන්නට හැකි වේවා ඒ සඳහා සී කල්පනාව බුද්ධිය ප්‍රඥාව සැබට පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වේවා අර්බුදය උඩු දුවන කාලයක් අවස්ථාවාදී නොවේ අවස්ථානුකූල විය යුතු කාලයක් අවස්ථාවාදීන් මේ අර්බුදය ඔස්සේ අරාජිකත්වයට මඟ කියන මොහොතක රට මේ අර්බුදයෙන් ගොඩගත හැකි මඟ පිළිබඳව අවස්ථානුකූලව මේ මොහොතේදී මඟ කියන්නට කොන්දේසි විරහිතව ජාතික නිදහස් පෙරමුණ සූදානම් සිටනවා ඉදිරිගාමී කාර්යභාරයක් ඉටු කිරීමට නම් ඒ
ඉදිරිගාමි කාර්යභාරයක් ඉටු කිරීමට නම් එදාමත් දියුණු දේශපාලන කියවීමක් අතිශයින්ම වැදගත්. මේ සභාවේ මේ සිටින්නේ එකී දේශපාලන කියවීම සහිත වැදගත් සහ ලාංකීය මාතාව සුරකින්නට අවිසි ධෛර්යයෙන් පිරිපුන් මිනිසුන් වගේ අප විශ්වාස කරනවා. මේ දේශපාලන කතිකාවතට සපමිනේ ඔබ සියලු දෙනාට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සාහිත්‍ය ශූරී ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමනි, නිදීච්ච කල්යනන්ද තිරනාගම් මැතිතුමනි, එවැගේම යුතුකම ජාතික සංවිධාන කවියේ කෙවිඳු කුමාරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඇතුළු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් සභමිනි ඔබ සැමටත් ස්තුතිවන්ත වෙමින් අද දවසේ මේ කතිකාවතට නේමාව තබනවා. මරණය නැවතිය නොහැකි, නමුත් මෙරි මෙරි ජීවත් වීම අපට නැවතිය හැකි. ඔබ සැම ඒ වගකීමට පණබෝවා යන විශ්වාසයෙන් අවසරයි නිමා කරන්නට මේ කතිකාවත මෙලෙස ඔබ සැමට ජය වේවා.